හරි බලාගන්න. පියබමුණු මපිත් වන්නේ වේසිතා මව් පැමිණට අඟුල් මල් නම් සොරෙක් උපන හේ අනෙකෙක් නොවේ තීපිත් අහිංසක කුමාරය දැන් රජු ඔහු ගන්නට යෙයි. කුමක් කටයුත්තේය කීය යාහිමි මාපුතු ගෙන ඒ ගෙන ගෙන ඇ කිව සොඳුර මම යන්නට නොනිස්සෙමි. සතර දෙනකු කෙරෙහි විශ්වාස නැති සොරමා පෙර සබදයි විශ්වාස නොකට යුත්තේය. හරි එටික බලමු ඉස්සල්ලා. පිය බමුණු මෙතන පිය බමුණු කියන්නේ තාත්තා කියන අදහස වර්ගව හඳුන්වන්න යොදපු නම. පිය බමුණු පියා වුණු බමුණා පියා වෙච්චි බ්‍රහ්මණයා කියන අදහස. පිය බමුණු මපිත් වන්නේ වේයි සිතා මේ වෙන කවුරුවත් නෙමෙයි මපිත් වන්නේ මාගේ පුත්‍රයා වන්නේ යැයි සිතා. මෙතනට කතාව පොඩ්ඩක් ගලප ගන්නකෝ. කතාව චුට්ටක් ගලප ගත්තොත් තමයි ඔක ලස්සනට තේරෙන්න ගන්න. දැන් මේ වෙනකොට අඟුලිමාල කියලා හොරෙක් මහා දාමරිකයෙක් භයානක කෙනෙක් කැලේ ජීවත් වෙනවා කියන එක වේගෙන් ප්‍රචාරය වෙන්න ගත්තා. දැන් මිනිස්සු කැලේට යන එක නැවැත්තුවා. මිනිස්සු කැලේට යන්නේ නැහැ. මොකද බයයි. යන හැම කෙනාම ඝාතනය කරනවා. 10, 15, 20, 30 ගියත් ඝාතනය කරනවා. කැලේට යන එක නැවතුණාට පස්සේ දැන් අඟුලිමාල කල්පනා කළා දැන් කැලේට එන එකෙක්වත් නැහැ. එනිසා යා මොකද කළේ? ගමට ආවා. කියන්නේ වනාන්තරයේ ආසන්නමේ තියෙන ගමට ආවා. ගමට ඇවිල්ලා රාත්‍රී කාලේ ගමට පැනලා දොරවල් වලට පයින් ගහලා දොර කඩාගෙන ඇතුළට ගිහිල්ලා නිදාගෙන ඉන්න එක්කෙනා දෙන්න මරාගෙන යනවා. හැබැයි කිසිම දෙයක් හොරකම් කරන්නේ නැහැ. මරණ එක විතරයි කරන්නේ. ඊට පස්සේ ගමේ ඉන්න මිනිස්සු මොකද කළේ? අතට අහු වෙන දේ අරගෙන නියම් ගමට ආවා. අඟුලිමාල ඊළඟ දවසේ ඇවිල්ලා ගමට ඇවිල්ලා බලනකොට ගමේ කවුරුවත් නැහැ. එයා මොකද කළේ? නියම් ගමටත් ආවා. නියංගමටත් ඇවිල්ලා අර විදිහටම දොරවල් ගලවලා දාලා ඇතුළට ගිහිල්ලා මිනිස්සු ඝාතනය කරලා ඇඟිලි කපාගෙන ගියා. නියංගම්වල ඉන්න මිනිස්සු මොකද කළේ? අතට අහු වෙන දරු පෙටව ටික බඩු මුට්ටු ටිකත් අරගෙන දන නගරයටම ගියා. නගරයට ගිහිල්ලා කොසෝරේතුමාගේ මාලිගාව වටේට කූඩාරං හදාගත්තා. කූඩාරං හදාගෙන ඒවයි නැවතිලා රජ මිදුලට ගියා. රාජාංගනේට රජ මිදුලට ගිහිල්ලා රජතුමාට අඬ අඬා කියනවා, ස්වාමීනි ඔබගේ රට අඟුලිමාල කියලා හොරෙක් ඉන්නවනේ අල්ලන්න. කොහොම හරි කරලා අල්ලගන්න, අපිට සැනසීල ජීවත් වෙන්න විදිහක් නැහැ. අඬ අඬා ඉන්නවා. අන්නේ වෙලාවේ රජතුමා සූදානම් වෙනවා. දැන් මෙයා කොහොම හරි අල්ලගන්න යන්න එපා. දැන් මේ වෙනකොට සේනාවල් යවලා 10, 15, 20, 30 යවලා එක්කෙනෙකුටවත් අල්ලගන්න බැරි වුණා. ඒ සියලු සේනාවල් විනාශ වෙලා ගියා. දැන් රජතුමා කල්පනා කළා, දැන් මටම යන්න වෙනවා. දැන් ගියේ නැත්තම් මිනිස්සුන්ගේ ඉන්න හම්බෙන්නේ නැහැ. එනිසා ඒ සූදානම් වෙනකොට බරග එතන ඉන්නේ නැතිනේ. තාත්ත එතන ඉන්නේ නැති. මොකද පුරෝහිත කෙනෙක්නේ. එයා කල්පනා කළා මේ වෙන කවුරුවත් නෙමෙයි මගේ පුත්‍රයා. කවුද හිතන්නේ? තාත්තා. මේ මගේ පුත්‍රයා ගැනමයි හිත මේ පුත්‍රයාමයි කියලා හිතනවා. ඒකයි මේ මෙතන කියන්නේ. මපිත් වන්නේ වී සිතා මේ මාගේ පුත්‍රයායයි හිතලා මව් බැමිණියට ගෙදර දුවගෙන ගිහිල්ලා මව් බැමිණියට මන්තානිට කියනවා, අම්මට කියනවා, අඟුලිමාලගේ අම්මට කියනවා. අඟුල්මල් නම් සොරක උපන අඟුලිමාල කියලා හොරෙක් ඉපදිලා ඉන්නවා. හේ අනෙකෙක් නොවේ. හේ අනෙකෙක් නොවේ. හෙතම එයා වෙන කෙනෙක් නෙමේ. තීපිත් අහිංසකය. ඔබගේ පුත්‍රයා අහිංසක කුමාරයායි. දැන් ගිහිල්ලා නෝනට කියන්නේ, සොඳුර අඟුලිමාල කියලා හොරෙක් ඉපදිලා ඉන්නවා. එයා වෙන කවුරුවත් නෙමේ, ඔබගේ පුත්‍රයා. තීපිත් තී කියන්නේ කාන්තාවකටනේ. හදන්න. තීපිත් ඔබගේ පුත්‍රයාමයි. දැන් රජ ඔහු ගන්නටේ. බිරිඳට කියනවා, අන්න රජතුමා අල්ල ගන්න යනවා. අන්න රජතුමා ඒ අඟුලිමාල අල්ල ගන්න යනවා. කවුද මේ කියන්නේ? බමුණ කියන්නේ. තාත්ත කියන්නේ බර්ග කියන්නේ කාටද? මන්තානිට, තමන්ගේ බිරිඳට, අඟුලිමාලගේ අම්මට කියනවා. කුමක් කටයුත්තේ ය කිය. කුමක්ද කළ යුත්තේ කියලා අහනවා. බිරිඳගෙන් අහනවා, මම මොකද කළ යුත්තේ? ඒ වෙලාවේ කියනවා, යා හිමියනි, ස්වාමිනී යන්න. ගිහිල්ලා මගේ පුතා ගෙන එන්න. මපුතු ගෙන එයි කිව. මාගේ පුත්‍රයා අරන් එන්න. මාගේ පුත්‍රයා බේරගෙන එන්න. රජතුමා අල්ලගන්න ඉස්සල්ලා මගේ පුත්‍රයා අරගෙන එන්න. බලන්න අම්මගේ සෙනෙහස. අම්මගේ සෙනෙහස කොයි තරම්ද කියලා මේ පුංචි කොටසේක අපිට ප්‍රකට වෙනවා. කොච්චර දාමරිකයෙක් වුණත් ඒ දාමරිකයට වුණත් හිරිහැරයක් වෙනවට අම්ම කැමති නෑ. ඒ තමයි අම්මලා.
ඒ වෙලාවේ මේ බමුණ කියනවා සොඳුර ආදරණීය වදනක් ආදරණීය වචනයක් ඒක. සොඳුර මම යන්නට නොනිස්සෙමි. මම යන්න නොනිස්සෙමි. නොනිස්සෙමි කියන්නේ සුදුසු නෑ. මම යන එක හොඳ නෑ. මම යන එක සුදුසු නෑ. ඇයි ඒ? ඔන්න බමුණු අදහසක් කියන මේක බුදුදහමේ අදහසක් නෙමෙයි බමුණන්ගේ අදහසක්. හොඳේ? බමුණන්ගේ අදහස මොකද්ද? සතර දෙනෙකු කෙරෙහි විශ්වාස නැති. හතර දෙනෙක් විශ්වාස කරන්න බෑ. කී දෙනෙක්ද? ලෝකේ හතර දෙනෙක්ම විශ්වාස කරන්න බෑ. කවුද ඒ හතර දෙනා? එක්කෙනා, පළවෙනි එක්කෙනා. සොර පෙර මා සබදයි. සොරා පෙර අතීතේ මා සමග සබදයි කියන්නේ මිත්‍රයි කියලා විශ්වාස නොකට යුත්තේ. හිතන්නකෝ ඔයාලගේ අතීතේ යාළුවෙක් හිටියේ කියලා දැන් මංකොල්ලකාරයෙක් කියලා. දැන් ඔයාලට විශ්වාස කරන්න බෑ යා. ඇයි? ඔයාත් එක්ක ඔයාගේ ළඟට ඇවිල්ලා ඔයාගේ තියෙන දේවල් පවා අරගෙන යන්න පුළුවන්. එතමයි හොරාගේ හැටි. කියන්නේ අතීතේ කොච්චර යාළුවෙක් වෙලා හිටියත් දැන් එයා හොරෙක් නම් එයාව විශ්වාස කරන්න බෑ කියලා බර්ග මන්තාන්ට කියනවා. සොර පෙරමා සබදෙහි විශ්වාස නොකට යුත්තේය. තමා පළමු අතට වුන් කල තමාත් එක්ක පළමුල් කාලේ එකට හිටිය කියලා. එකට හිටිය කාලේ මා පෙර වැළඳගත්තේ යයි. මාව පෙර වැළඳගත්තා කියලා. ඒ කියන්නේ අතීතයේ එකට හිටපු අය ඉන්නවනේ. තමන් එකට ඉඳලා එකට කාපෝ එකටම ජීවත් වෙච්ච අය ඉන්නවනේ යාළුවෝ. ඒ අය පෙර මාව වැළඳගත්තා කියලාවත් කාලයක් ගිහිල්ලා ඒත් විශ්වාස කරන්න එපා කියනවා. විශ්වාස නොකට යුත්තේ. දැන් ඔයාලගේ මොන්ඩිසෝරි කාලේ එහෙම යාළුවෝ ඉන්නවනේ. සමහර ඒවා විශ්වාස කරන්න පුළුවන්ද? වැඩි ඕනේ අවුරුද්දකට දෙකට ඉස්සලා හිටපු යාළුවෝ පවා වෙනස් වෙලා තියෙනවනේ. කියන එකට හිටිය කියලා හැමදාම එක වගේ ඉන්නේ නෑ, වෙනස් වෙනවා. ඒ නිසා අයාලා ගැන විශ්වාස කරන්න එපා කියනවා. ඊළඟට තුන්වෙනි එක්කෙනා කියනවා රජමා සබදෙහි විශ්වාස නොකට යුත්තේය. රජ්ජුරුව මාත් එක්ක යාළුයි කියලා මගේ මිත්‍රයෙක් කියලා විශ්වාස කරන්න එපා කියනවා රජ කෙනෙක්. මොකද රජතුමාගේ ස්වභාවය තමයි එයාට නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. තමන් එක්ක එකට ඉන්න කෙනාට උනත් දඬුවම් කරන්න වෙනවා. ඒ රජතුමාගේ හැටි. ඒ නිසා රජතුමාව විශ්වාස කරලා ජීවත් වෙන්න එපා කියනවා. යාළුවෙක් කියලා හිතන්න එපා කියනවා. ඊළඟ අන්ත හතරවෙනි එක්කෙනා ස්ත්‍රිය කාන්තාව මට වශ්‍යයි. මට වශී වෙලා කියලා. මට කැමති වෙලා කියලා විශ්වාස නොදකට යුත්තේ විශ්වාස කරන්න එපා කියනවා. ස්ත්‍රියක් තමන්ට වශී වෙලා කිව්වොත්, තමන්ට කැමති වෙලා කිව්වොත් විශ්වාස කරන්න එපා කියනවා. ඇයි ඒ? ඔවුන් වනාහි ල මෙලෙක් වෙයි. ඒ හැම දෙනාගේම ල හදවත මෙලෙක් මොලොක්. අපි කියන්නේ චංචලයි කියලා. චංචල හිත් තියෙන්නේ, සෙලවෙන හිත් තියෙන්නේ. ලයි මෙලෙක් වෙයි. එයින් හෝ මම් එහෙමද? එයින් හෝ කියන්නේ හෝ කියන්නේ ද කියන එහෙමද කියන අදහස. නෝනා අහනවා එහෙමද කියලා. ඒ ටික කියලා ඉවරුනාට පස්සේ මන්තානි අහනවා ආ එහෙමද? අර නිකන් අහන්නේ. ආ එහෙමද? එහෙනම් ඔයාට යන්න බැරිද? එහෙනම් මම යන්න කියනවා. මමම පුතු ගෙනෙමි. මම්ම ගිහිල්ලා පුතා එක්කෙන්නම් කියලා නික්ුණා. හතර දෙනා කවුද විශ්වාස කරන්න එපා කියලා? හොරා මුල් කාලේ යාළුවෙක් කියලා විශ්වාස කරන්න එපා කියනවා. කෝ ගිම්මානි? හොරා. ඒ වගේම මගේ අතීතයේ ඉඳන් එකට හිටිය එකට වැළඳගත්ත කියලා විශ්වාස කරන්න එපා කියනවා. රජතුමා මාගේ මිත්‍රයෙක් කියලා විශ්වාස කරන්න එපා කියනවා. ස්ත්‍රිය මට කැමති කිව්ව කියලා විශ්වාස කරන්න එපා කියනවා. මොකද ඒ අයගේ හදවත් වෙනස් වෙනවා. හද මෙලෙක් වෙලා තියෙන්නේ. ලය මෙලෙක. ල මෙතින් ල මෙලෙක් වෙයි. ලය මෙලෙක්. මෙලෙක් හදවතක් තියෙන්නේ. මොලොක් හදවතක් තියෙන්නේ. චංචල හදවතක් තියෙන්නේ. ඉක්මනින් වෙනස් වෙනවා. එහෙමද කට්ටිය? කෙල්ලොනේ ඉන්න වැඩිපුර ඔක්කොම කෙල්ලොත් දන්න. එහින් හෝ මම්ම පුතු ගෙන එමි. මමම පුතා ගෙන එනවා කියලා අම්ම නික්ුණා. බල නික්මුණා. ඒ අම්මගේ හිත කොච්චර හයියද. මේ කතාව, මේ ස්ත්‍රිය පිළිබඳ කතාව බමුණු මතයක්. බුදුදහම මේක තමයි ප්‍රතික්ෂේප කළේ. ඉස්සර බමුණු ආගමේ දැන් බුද්ධ ධර්ම එහෙම ඉගෙන ගන්නව නම් ඔයාලා ඉගෙන ගන්න ඇති බමුණන් කොහොමද ස්ත්‍රිය ගැන කතා කළේ කියලා. ස්ත්‍රිය ගැන කියන්නේ හරියට කළු කපුට සුදු වෙනවා කියලා කිව්වත් විශ්වාස කරන්න කියනවා. කළු කපුට සුදු වෙන්නේ නැහනේ. ඒත් විශ්වාස කරන්න කියනවා. ගංගේ ඉරක් ඇන්දම ඉර හිටිනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න කියනවා. ස්ත්‍රීගේ වචනේ විශ්වාස කරන්න එපා කියනවා. බමුණන්ගේ මතේ. ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂිය කියලා කිව්වේ. ස්ත්‍රිය ප්‍රත්‍යක්ෂම රාක්ෂියක් කියලා කිව්වේ. ඇත්තද නැහැ? හැබැයි
ඒක භාග්‍යතුන් වහන්සේ වෙනස් කළා. බුදුදහම තමයි කාන්තාවට නිසි තැන දුන්නේ. සම තැන නෙමෙයි, නිසි තැන. නිසි තැන දුන්නා. මොකද්ද නිසි තැන? ඇයට සුදුසු තැන. ලෝකේ කාන්තාව වන්දනීය කෙනෙක් කළා. අම්ම සමාන කළා කාටද? මහා බ්‍රහ්මයාට, බමුණට දුන්නා. ඇටි හැලෙන්නම දුන්නා. ඇයි මහා බමුණගේ ශ්‍රේෂ්ඨතම කෙනා කවුද? බමුණන්ගේ ශ්‍රේෂ්ඨතම කෙනා මහා බ්‍රහ්මයා. එයාගේ ශාස්ත්‍රවරයා මහා බ්‍රහ්මයා. භාග්‍යතුන් වහන්සේ මහා බ්‍රහ්මයාට අම්ම සමාන කළා. අම්මව සමාන කළා මහා බ්‍රහ්මයාට. ඇයි එතනින් එහාට කතාවක් නැහැ. මහා බ්‍රහ්මයාට සම කළා. හැබැයි මේ සැබෑ අම්මාවරු ගැන කියන්නේ, ලෝකේ අම්මා කියන නාමයේ තියෙන හැමෝම අම්මලා නෙමෙයි. අම්මා කියන්නේ සැබෑ අම්මා. අම්මා කියන ගුණයේ තියෙන, අම්මා කියන ගතිගුණ ටික ජීවිතයේ තියෙන කෙනා මේ කියන්නේ. අර මේ මේ කියන කතාව ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂය කියන එක වර්තමාන හැටියට සමහර තැන්වල ගැලපෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ අම්මා කියන චරිතය මහා බ්‍රහ්මයාට සම කළා. අම්මා කෙනා. අම්මා කියන්නේ මේ දරුවන් බිහි කරන පමණින් අම්මා වෙන කෙනා නෙමෙයි. අම්මා වෙන ගුණ ගොඩක් තියෙනවා. කරුණාව, මුදිතාව, දයාව, අනුකම්පාව මේ ඔක්කොම තියෙනවා. ඒ තියෙන කෙනා විතරයි අම්මා. නැතුව දරුවෝ ඉන්නවා කියන එකෙන් අම්මා වෙන්නේ නැහැ. අම්මා කියන්නේ ඊට වඩා මහා යහගිය මහා උත්තරීතරත්වයක්. නැත්තම් මහා බ්‍රහ්මයාට සම කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මහා බ්‍රහ්මයාට සම කරපු ගමන් අර බමුණන්ගේ තිබුණු මතේ සුන්නද්දූලි වෙලා ගියා. මේ තිබිරි මතේට තමයි භාග්‍යතුන් වහන්සේ ගැහුවේ. මොකද මේ මතේ පාගල දැමයි විතරක් නෙමෙයි, ශාසනයේ කාන්තාවන්ට පැවිද්ද දෙනවා. ශාසනයේ කාන්තාවන්ට පැවිද්ද දුන්නම පුරුෂයන් පවා වඳින්න ඕනි. පුරුෂාධිපති සමාජයක් තිබුණේ බමුණන්ගේ. බමුණු කවදාවත් කාන්තාවන්ට වඳින්නේ නැහැ. හැබැයි කාන්තාවන් ශාසනය පැවිදි වුණාම රජවරු පවා දන ගහනවා කාන්තාව ඉස්සර. රජවරු පවා ඒ භික්ෂුණීන් වහන්සේ ඉදිරිපිට දන නමනවා. රජතුමාගේ දන පවා නවන්න පුළුවන් වෙන උත්තරීතරත්වයක් කාන්තාවට ලබා දුන්නා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ. එතකොට මේ කතාව බමුණන්ගේ කතාවක්. මේ මව කවුද? බර්ග කියන බමුණගේ කතාව තමයි මේ. ඔහු තමයි මේ හතර දෙනා ගැන විශ්වාස කරන්න එපා කියලා. එතකොට ඒ කතාව මතු කළේ නැත්නම් ඔයාලා වැරදි වැටහීමක් එහෙම ගත්තොත් මේක බුදුහාමුදුරු කියපු එකක්ද? මොකද අඟුලිමාල දමනේ සම්බන්ධ බුද්ධ ශාසනයට නිසා. මොකද අඟුලිමාල කියන්නේ බමුණෙක්ගේ පුතෙක්. බමුණෙක්ගේ පුතෙක් එයා. එතකොට එයා ඉගෙනගෙන තිබුණේ, වර්ග ඉගෙනගෙන තිබුණේ බමුණු දහම. ඒ බමුණු දහමේ අදහස් තමයි අම්මට කිව්වේ. බලන්න අම්මට කිව්වා මොකද කිව්වේ අම්මා? මම පුතු ගෙනෙමි. බලන්න අම්මගේ හයිය, හිතේ හයිය. ඒ තමයි අම්මලා. කියන්නේ තමන්ගේ දරුවෝ දැනෙනවා. සමහර වෙලාවට දරුවෝ දැනෙනවා. දැන් දරුවෙකුට අනතුරක් වුණාම අම්මට දැනෙනවා. එහෙම එකක් තියෙනවා. මම පුදුම දැන් මේ ළඟදී මම දැක්ක Facebook එකේ දාලා තියෙනවා, කොහෙද ඇක්සිඩන්ට් එකක් වෙලා දරුවා හැප්පිලා, හැප්පෙනකොටම අම්මගෙන් කෝල් එකක් එනවා. කියන්නේ ඒ ළඟ හිටපු කෙනෙක් කියන්නේ ඇත්ත සිදුවීමක්. හැප්පිලා බිම වැටිලා පණ ඇදලා ඉන්නකොට අම්මගෙන් කෝල් එකක් එනවලු ඒ දරුවට. කියන්නේ සමහර වෙලාවට ඒ අම්මට දැනෙන්නේ නැති. එතරම් නැති වෙලා ඒ දරුවා. නමුත් මේ බලන්නේ කෝල් එකේ අතර මොකක් හෝ එකක් ඇතිනේ සම්බන්ධය. ඒ හැප්පෙන වෙලාවෙම අම්මගෙන් කෝල් එක එනවා. ඒකේ අම්මා කියලා සේව් කරලා තියෙන හින්දා දැකලා තියෙනවා. එහෙම තියෙන ලෝකේ අම්මලට මහා පුදුම විදියට දැනෙනවා. ඒ කියන්නේ දරුවෝ දැනෙනවා. මේ කතා කරන සැබෑ අම්මා හොඳේ. අර ගඟට විසිකල් යන අම්ම නෙමෙයි ඈ. එයත් අම්ම කෙනෙක්. හැබැයි එයා මේ අම්මා කියන ගුණේ තියෙන කෙනා නෙමෙයි. දරුවෝ මග දාලා යන. දරුවෝ ඔහේ බිහි කරනවා, ඔහේ හැදෙන්න දෙනවා, අතහැරලා දෙන්න, අතහැරලා දාන්න. ඔබට ඕන විදිහකට හැදියා. ඒ වගේ අම්මලා අද ඉන්නවා 120ක් විතර. සෙල්ලම් නැහැ හොඳේ. මේක වැඩි වුණොත් එහෙම සමාජ ඉවරයි. 120ක් විතර ඉන්නවා එහෙම. ඒ එයාලගේ ලෝකවල එයාලා දැන් මෙතන ඉන්න දරුවෝ කවදා හරි අම්මලා තාත්තලා වෙනකොට මේක ඉගෙන ගන්න. අම්මලා තාත්තලා කියන්නේ සමාජයේ මේ රස්තිය අදු ගහන සෙල්ලක්කාර ජීවිතය ගත කරන අය නෙමෙයි. ඒක ගෙවාගෙන ඒක අයින් කරගෙන මහා වගකීමක් දරන කෙනෙක්. නැත්තම් මේ අම්මා කියන තත්ත්වෙට එන්න බෑ. දරුවෙක් බිහි කරන එක විතරක් නෙමෙයි. ඔයාලා ඒක මතක තියාගන්න, ඒක හිතේ තියාගන්න. ඒක මහා ගුණයක් දරාගෙන ඉන්නේ. ගුණේ දරන්න ලේසි නෑ කෙනෙකුට. මහා බ්‍රහ්මයාගේ ගුණේ දරන්නේ. මහා බ්‍රහ්මයාගේ ගුණේ. මහා බ්‍රහ්මයාට තියෙන ගුණේ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඒක මහා බ්‍රහ්මයා සතුව තියෙන එක. ඒක තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් වෙන්න ඕනේ අම්මට. ඒ වගේ මහා උත්තරීතර තැනැත්තියක් තමයි අම්මා කියලා කියන්නේ. අන්නේ අම්මාගේ චරිතයට සමාන වෙන්න පුළුවන් වෙන්න ඕනේ මේ කෙල්ලොන්ට අනාගතේ.
මතක තියාගන්න. කොයිම වෙලාවකවත් මේ කතාව ඇහෙන්න ඉඩ තියන්න එපා ඔයාලට. මොකද ස්ත්‍රිය මට වශ්‍යයි විශ්වාස නොදකට යුත්තේය. අර මං ඉස්සල්ල කිව්වාගේ ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂය කියන කතා පාලට කියන්න ඉඩ තියන්න එපා. එහෙම ඉඩ තියන්න නැති වෙන්න ජීවත් වෙන්න. විශේෂයෙන් කෙල්ලෝ ටික පුළුවන් නම් සමාජ මාධ්‍යෙන් බේරිලා ජීවත් වෙන්න. ඔයාලට බේරෙන්න තියෙන සමාජ මාධ්‍යෙන් ඒකෙන් බේරිලා ජීවත් වුණොත් හරි. ඈ මොකද නොමග යන හොඳම තැන ඔතන තියෙන. කැමති නම් ඕවා පිළිගන්න. ඈ එතනින් රැකුණොත් පුතේ නම්බුව රැකෙනවා, ගෞරවය රැකෙනවා. කාන්තාවකට ආභරණය වෙන්නේ ගෞරවය. නැතුව අඳින පළඳින විදිහ නෙමෙයි. දැන් මොන විදිහට ඇන්දත් ගෞරවාන්විත කාන්තාවක් නම් මුළු ලෝකෙම ගෞරව කරනවා. දැන් සමහර කාන්තාවෝ ඉන්නවා, ඒ කාන්තාව දැක්කම අම්මලා වගේ දැනෙනවා, නංගිල අක්කලා වගේ දැනෙනවා. අන්නේ ගෞරවාන්විත චරිතයක් වෙන්න ඕන. අර රාගහිත නෙමෙයි එන්නේ, අල්ලගෙන කොහෙරු උස්සන් යන්න හිතන නෙමෙයි එන්නේ, අම්ම කෙනෙක් වගේ හිතන තැන් තියෙනවා. ඒ ගුණේ නිසා, එකෙන් යාළගේ තියෙන හැදියාව නිසා. එනිසා සමාජයේ ගෞරව කරන කෙනෙක් වෙන්න, නැතුව පැහැරගෙන යන දූෂණය කරන කෙනෙක් බවට පත් වෙන්න එපා. දූෂණයට ලක් වෙන කෙනෙක් වෙන්න එපා. ඒක වෙන්නේ කාන්තාවන්ගේම වැරද්ද, වෙන මොකක් නිසාවත් නෙමෙයි, කාන්තාවන්ගේ වැරද්ද. අඳින පළඳින විදිය අවුලක් තියෙනවා, ඔක්කොම තියෙනවා. ලෝකෙට පේන ඇඳගෙන ගිහිල්ලා ඊට පස්සේ කෑ ගහනවා බලනවා කියලා, එහෙම නේද? උන් ඇඳන් යන්නේම ලෝකෙට පේන. ඊට පස්සේ ඉතින් කෑ ගහනවා, අන්න බලනවා, අරහින් බලනවා, අරූ බැලුවා, මෙහෙම බැලුවා කියලා ගෙදර ඇවිල්ලා එකම කාලකෝට්ටිය. ඉතින් එහෙම නැති වෙන්න සංවර ඇඳුමක් ඇඳන් ගියා නම් හරි, හොඳම සංවර ඇඳුම තියෙන මුස්ලිම් අය ගාව. ඇස් දෙක විතරනේ පේන්නේ, වෙන මුකුත් පේන්නේ ඇස් දෙක විතරයි. එහෙම කියනවා මේ ළඟදී මට ට්‍රිවිල් එකක මහත්තයෙක් හම්බුණා. එන ගමන් කියනවා එයා බෞද්ධ කෙනෙක්, එයාගේ ට්‍රිවිල් එකේ ගිහිල්ලා තියෙනවා මේ මුස්ලිම් කෙනෙක්. පාරේ අයිනේ හිටියලු හොඳටම කොටන ඇඳගත්ත කෙල්ලෙක්. එයා දිහා බලලා එයා කියනවලු, අපේ ගෑනු ඔහොම නෑනේ, අපේ ගෑනු ඔහොම නෑ, අපේ ඔක්කොම වැහෙන් අඳින්නේ, සම්පූර්ණයෙන් වැහෙන් අඳින්නේ. හැබැයි මෙහි ලංකාවේ ඉන්න ඌ ඒකටත් විරුද්ධ වෙනවා, අන්න අරවට විරුද්ධ වෙන්නේ කියලා ඒක බැන බැන යනවලු, මුස්ලිම් එක බැන බැන යනවලු. එහෙම එකක් තියෙන්නේ. එහෙනම් ඔයාලගේ ආභරණ ගැන මතක තියාගන්න, ගෞරවය. ඒ කියන්නේ විලාසිතා කරන්න එපා කියනවා නෙමෙයි, හොඳට විලාසිතා කරන්න. හැබැයි සමාජයට අපි කියන්නේ මොකද්ද, භාණ්ඩයක් වෙන්න එපා, ප්‍රදර්ශන භාණ්ඩයක් වෙන්න එපා, උපකරණයක් වෙන්න එපා. දැන් කාන්තාවට එහෙම තැනක් හම්බෙලා තියෙන ලෝකේ. කාන්තාව දන්නේ තමන් එන්න පල්ලෙහාට වට්ටනවා කියලා. එකයි වැඩේ. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට කරන්නේ ඇයව ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට ගන්න. ඇඩ් එකක් කළත් දැන් කවුද ඉන්නේ, පිරිමිද ඉන්නේ, මොකක් හරි වෙළඳ දැන්වීමක්. නිකන් හිතලා බලන්න, කොහේ හරි ප්‍රමෝෂන් එකක් කළොත් මොක ඉස්සරහටම දාන්නේ කවුද? මම මේ ළඟදී දැක්ක හොටෙල් වල, හොටෙල් එකක ලංකාවේ හරි කොහේ හරි වෙඩින් එක හරි මොකද, හොටෙල් එකේ මේසෙ තියෙනවනේ, මේසෙ මැද කවුළුව මේ රවුමක් තියෙනවා, ඒකේ මැද කාන්තාවක් ඉන්නවා. කාන්තාව මෙතන මැද තියලා වටේට කෑම තියෙනවා, අනිත් අය ඇවිල්ලා කනවා. අමුතු අර බලන්නේ පීඩාව. එතකොට ඒ කාන්තාව හැබැයි එහෙමත් යනවා, සල්ලි සල්ලි හම්බ වෙනවනේ. ඒ කාන්තාව එතකොට එතන හිටවල තියෙන්නේ මොකටද? මොකෝ මස් කෑල්ල කෑල්ල කඩාගෙන කන්නද? පේන්න හිතෙන්නේ නැද්ද මෙහෙම තැනක් වැටෙනවා? අහු වෙන්න නම් එපා වට වට අහු වෙන්න. දැන් TikTok කියයි එක එකේව තියෙනවනේ. බලන්න මේවට තියෙන තැන් අද හරි පරිස්සම් වෙන්න පුතාලා. කැමති නම් ඔටික පිළිගන්න. මෙතන මේ මතුවෙච්ච නිසා කිව්වේ. එහෙම වුණාම අද වර්තමානයේ මම ඔක ගැලපෙනවා කියලා කිව්වේ දන්නවද? අද සාමාන්‍යයෙන් බලන්නකො තාක්ෂණයේ දියුණුවනේ, තාක්ෂණයත් එක්ක ස්ත්‍රිය කියන කෙනා පුදුම විදිහට පිරිහිලා තියෙනවා. ස්ත්‍රිය විතරක් නෙවෙයි පුරුෂයත් එහෙම. හැබැයි ඊට වඩා වේගෙන් ස්ත්‍රිය පිරිහෙනවා. ස්ත්‍රියගේ මූලික අරමුණ තමයි රාගය මතු කරලා දෙන එක විතරයි. ලෝකයා රාගික හැඟීම් වලට පත් කරන්න ඇයි උත්සාහ කරන පොඩි කාලේ ඉඳන්. පොඩි කාලේ ඉඳන්. ඒක හරි භයානකයි පුතේ. ඒක සමාජයට අතවනනව දූෂණය කරන්න. සමාජයට දූෂණය කරන්න අතවනලා ඊට පස්සේ කාන්තාවන් චෝදනා කරනවා, දූෂණය කරනවා කියලා. තොර කාන්තාවන්ගේ පැත්තෙන් වෙන්න තියෙන දේ තමයි ඒක වළක්වා ගන්න අවශ්‍ය කාරණා ටිකක් සපුරා ගන්න තියෙනවා, ඒ ටික කරන්න තියෙනවා. ඒක කරන්න නැතුව අපිට ඒක හදන්න බෑ. එනිසා ඒක ඔයාලා හොඳට හිතේ තියාගන්න. ඔයාලගේ ආරක්ෂාව ඔයාලා සපයා ගන්න. කවුරුවත් ඔයාලගේ ආරක්ෂාව සපයලා දෙන්නේ නැහැ. පාරක ගියත් ගෞරවාන්විතව යන්න. අද ලංකාවේ ඉන්න ගායක ගායිකාවන් ගත්තම අපි ගෞරවාන්විතින් කතා කරන ගායික ගායිකාවෝ ඉන්නවනේ. බලන්න එයාලගේ ස්වභාවය ගෞරවාන්විතව කතා කරන. කවුද එහෙම නමක් කියන බලන්න, ඔයාලට එයිද කියලා බලන්න.
මතක්කෙන්. ශෂිකා නිසංසලා. ශෂිකා නිසංසලා බලන්නකො, අඳින විදිහ, යන විදිහ, හැසිරෙන විදිහ, කව කොහේදිවත් ඔයාලට නෝට් වෙලා තියෙනවද එයාලගේ අසංවරකම. ඒනට මුළු ලංකාව මාදරෙන මේසරෙත් මං හිතන්නේ ජනප්‍රියම ගායිකා. මිනිස්සු චෝදනා කරනවා ඇයි එයාටම දෙන්නේ කියලා. ඇයි එයාටම මේ ජනප්‍රිය ගායිකාව කියන සම්මානය දෙන්නේ කියලා මිනිස්සු බයිනවා. ඉතින් ඇය හැමෝගේම ආදරය දිනාගත්තා. එහෙනම් ලෝකේ ආදරය හම්බෙන්නේ අඳින විදිහෙන්, ඒ කියන්නේ එයාගේ සංවරකමින්නේ. අපි හිතන් ඉන්නවා බාගෙට ඇඳන් ගියාම, කොටට ඇඳන් ගියාම, අඩ නිරුවතින් ගියාම තමයි ලෝකේ පස්සෙන් එන්න කියලා. එනවා ඒ අසහනකාරයෝ ටික පස්සෙන් ඇවිල්ලා, වැඩේ වෙනකන් පස්සෙන් ඒ, ඉතින් පස්සේ නෑ. හැබැයි අර ශෂිකා නිසංසලාට වගේ ආදරය කරන්නේ එයා පුදුමාකාර ගෞරවාන්විතයි. ඒ ස්ටේජ් එකකට නැග්ගට පස්සේ එතන පේන්නේ මහා ගෞරවාන්විත බව. ඒ කාන්තාවගේ තියෙන උත්තරීතරත්වයක් ඇය පෙන්නන්නේ. ඇය කලාව නිසාවත් ඒ කලාවත් ආලෝකමත් කරනවානේ. ඒ විනාශ වෙලා නැහැ. අන්න ආදර්ශයට ගත්තට කමන්නේ නැහැ ඒ වගේ චරිත. ඒ අඳින පළඳින විදිය ලෝකේ ගෞරවාන්විත, ඒ කියන්නේ ගෞරවය හම්බෙලා තියෙන විදිය ලෝකේ ආදරය කරන්නේ ඒ වගේ කෙනෙකුට. එයාලා වයසට ගියත් ආදරේ කරන. අදටත් නන්දාමාලින්ට ආදරේ, වයසයි නන්දාමාලින්ට ආදරේ. හැබැයි අඩ නිර්වත බාගෙට අඳින එක උපරිම අවුරුදු 40යි. අවුරුදු 40න් පස්සේ මොකද කරන්නේ? ගෞරවයක් නැහැ, මොකුත් නැහැ. ඈ වෙන හානිය තියෙන. හැබැයි අරක නන්දාමාලිලා වගේ ඒ වගේ උත්තරීතර අය වගේ වෙන්න පුළුවන් සමාජයට. එයාලගේ අභ්‍යන්තරය අපි දන්නේ නැහැ. නමුත් ලෝකෙට පෙන්වන ජීවිතය හරි සුන්දරයිනි. ඒ ලෝකෙට පේන එක හරි ගෞරවාන්විතයිනි. අන්න එහෙම ස්ත්‍රියක් වුණොත්, එහෙම කාන්තාවක් වුණොත් හරි වටිනවා. ඒ කියන්නේ ලස්සනට ඉන්න එපා කියන්නේ. දැන් ශෂිකා නිසංසලා කොච්චර ලස්සනද. හැබැයි ඇයට ඒක හානියක් වෙන්නේ නැහැනි. ඇයට ඒක ආදරේ වැඩිවීමක් විතරක් නේ වෙලා තියෙන්නේ. එනිසා අඳින පළඳින විදිහ තහනමක් මුකුත් කරන එකක් නෙමෙයි මේ කියන්නේ. ලස්සන විලාසිතා කරන්න ඕනි. ඒක අනුන්ගේ රාගය උපදවන්නේ නැතුව, අනුන්ට කාමයේ උපද්දවෙන්නේ නැති විදිහට පාර යනකොට ඇඳුම් පැළඳුම් අඳින්න ඕනි. පාර යනකොට හැසිරෙන්න ඕනි. කතා කරද්දි, වචන පාවිච්චි කරද්දි අනුන්ට රාගය ඇති වෙන්නේ නැතුව වචන පාවිච්චි කරන්න ඕනි. අන්න එහෙම වුණොත් ජීවිතේ රැකෙනවා. එහෙම නැත්තම් ඉතින් අර රාගයට අතවැනීමක් වෙන්නේ. එතකොට හිතනවා අහගෙන ඉන්න කොල්ලෙක් හරි හිතනවා මේකේ නම් මෙහෙම එකේ, මේකේ ටක් ගාලා නම්ම ගන්න පුළුවන්, මේකේ එක පාට කොහේ හරි එක්කන් යන්න පුළුවන්. අන්න එහෙම හිතනවා. හැබැයි අර ගෞරවාන්විතව කතා කරද්දි, අවශ්‍ය දේ විතරක් කතා කරද්දි අනිත් අය එහෙම ලං වෙන්නේ නැහැ. හරි බයයි. බයක් එනවා, ගෞරවාන්විත බයක් එනවා. අක්කේ නංගි කියලා ළඟට ඇවිල්ලා කතා කරනවා. එයාට අවංක යාළු හම්බෙන්නේ. ඒනට අද මාධ්‍ය එහෙම හරි හරි භයානක දෙයක් කරනවා. හිරුවෙක් එහෙම මම දැක්ක වැඩසටහන් වගේ මේ Facebook එකේ එහෙම එනවනේ. ඒක මාර්ම හානි. මාධ්‍යට ගෙනහල්ල කුණුහරුප කතා කරන්නේ. ඊට පස්සේ ඉතින් අපි කියනවා කට කැරෙනකම් කියනවා යහපත් සමාජයක් ගොඩනගමු, යහපාලනයක් ගේමු, හොඳ පාලනයක් ගේමු. ගේන්න හම්බේ. යහපාලනේනකොට ලංකාවේ ඉන්න උන්ගේ බාගෙට බාගෙ මරාගෙන කාලා. එහෙන් ඒ ටිකක් මරා ගන්නවා සම්බන්ධතා නිසා තම මරා ගන්න. හරි භයානක බවක් තියෙනවා. නිසා මේක ලොකු කතාවක් පුතේ. ඒකයි මේ 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 කොටසේ අපිට හම්බුනේ ජීවිතේට ලොකු කතාවක්. එකත් එහෙම ගන්න ගමන් මේක අමාරු වචන ලියා ගන්න නැති කියලා මම හිතනවා. ඊළඟ එකට යන්නද? ඔන්න දැන් අම්මා පිටත් වුණා. එක පැත්තකින් දැන් අම්මා කොහෙද යන්නේ? අම්මා යනවා තමන්ගේ දරුවාව බේර ගන්න කියලා ඔන්න පිටත් වෙනවා. දැන් මතකද දැන් මේක තවත් ටිකක් රසවත් වෙන්න ඔයාලා මෙහෙම මතක තියාගන්න. දැන් අහිංසක අඟුලිමාල වෙලා වනාන්තරයේ දැන් මේ වෙනකොට මිනිස්සු 999ක් මරලා ඉන්නේ. ඒ 999 කියලා කියන්නේ මෙතන අවසාන මොහොත පෙන්වන්න. නැත්නම් ඊට වඩා පිරිසක් මැරුවා. ඇයි මුලින් තියපු ඇඟිලි ටික එහෙම කුණු වෙලා ගියානේ? කපුටෝ අරන් ගියා, එක එක එව් අරන් ගියා නේද? සත්තු අරන් ගියා. දැන් එහෙම මේ ඇඟිලි 100,000 100ක් 200ක්වත් එහෙම වෙන්නේ නැති මිනිස්සු. එතකොට ඔක්කොම මරපු ගාන බැලුවොත් 2000ක්වත් වෙන්නේ නැති. ඇයි කුණු වෙලා ගියේව, අමතක වෙලා ගියේව, ඒවත් එක ගත්තා. හැබැයි දැන් මාලේ තියෙන ගෙලේ පළඳ ගත්ත මාලේ තියෙනවනේ. ඒකේ තියෙන 999යි. දැන් කවුරු ආවත් මරණා. ඒකට හේතුව අපිට අන්තිමට අහු වෙනවා. ඒක එතෙන් ටික කතා කරමු. දැන් ඔන්න අම්මා පිටත් වෙනවා තමන්ගේ දරුවා බේරගන්න කියලා. කොසොල් රජතුමා සේනාව සූදානම් කරනවා අඟුලිමාල හොරා අල්ලගන්න කියලා. එක පැත්තකින් අම්මා, එක පැත්තකින් රජ්ජුරුවෝ. ඔන්න ඊළඟ පැත්තෙන් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට පිහිට වෙන්න බලනවා.
ඒක තමයි මෙතන කියන්නේ. එදවස් බුදුහු, ඒ දවසේ බුදුරජාණන් වහන්සේ, එදවස් බුදුහු රටිය උඩට ගමු. එදවස් කියන්නේ ඒ දවසේ භාග්‍යවතුන් වහන්සේ බුදුහු බුදුරජාණන් වහන්සේ දෙව්රම්හි වැසමින් දෙව්රම් විහාරේ, ඒ පන්සලේ නම දෙව්රම් විහාරේ, අලුයම් සමාහි කියන්නේ අලුයම් කාලේ, අලුයම් සමාහි කියන්නේ අලුයම් කාලේ, උදේ කාලේ කියන එක. උදේ උදේ කිව්වම මේ හයෙන් පස්සේ නෙමෙයි, සාමාන්‍ය හතර, උදේ හතර විතර ඒ වගේ වෙලාව. අලුයම් සමාහි ලෝ බලන්නාහු, ලෝකයේ දිහා බලනවා. අඟුල් මල් සොරුහු දැක, අඟුලිමාල හොරාව දැකලා. මෙතන සොරුහු කිව්වහම ඒ හොරා ගැන මංකොල්ල කන එක නෙමෙයි, අනුන්ගේ බඩු ටික අරන් යන එක නෙමෙයි, මිනිස්සු මරනවනේ. ඒතර මිනිස්යන්ගේ ප්‍රාණය නිරුද්ධ කරනවා, ප්‍රාණය හොරා ගන්නවා. ඒ අදහසින් තමයි මෙතන සොරුහු නැත්තම් නරක කෙනා කියන අදහස වගේ දෙන්න තමයි සොරා කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. මේ කතාවේම අඟුලිමාල දමන කතාවෙම කියනවා වස්ත්‍රයක්වත් අනුන්ගෙන් හොරකම් කරන්නේ නැහැ. ඒ අනිත් කිසි දෙයක් හොරකම් කරන්නේ නැහැ. මිල මුදල් කහවණු මේ කිසි දෙයක් හොරකම් කරන්නේ නැහැ. මෙයා මිනිස්සු මරණ එක විතරමයි කරන්නේ. අඟුල්මා සොරුහු දැක, ඔන්න භාග්‍යතුන් වහන්සේ උදේ පාන්දරම ලෝකේ බලනවා අද මං කාටද පිහිට වෙන්නේ කියලා. ඒක ඔයාලා අහලා තියෙනවනේ, බුදුදහම ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලා දන්නවා භාග්‍යතුන් වහන්සේගේ දිනචර්යාවේ එක අංගයක් තමයි මං අද කාටද පිහිට වෙන්නේ කියන එක. මාගිය කළ ඔහුට සෙත් වෙයි, හිතනවා අද මම ගියොත් එයාට යහපතක් වෙනවා. සෙත් වෙනවා කියන්නේ යහපතක් වෙනවා. ගම් නැති තැන, ගම් නැති තැන මහා වල්හි, ගමක් නැති තැන, ගමක් නැති තැන මහා වල්හි කියන්නේ මහා කැලයේ සිටියේ ඉන්නේ සිව් පදගයක් අසා, පද හතරක් අහලා. සිව් පදගයක් කියන්නේ පද හතරක් අහලා, පුතාලා ලියා ගන්න වචන අසා. මා කෙරෙහි පැවිදිව, මා කෙරෙහි පැවිදි වෙලා කියන්නේ මහණ වෙලා. රාත්‍රෙහි කියන්නේ රහත් භාවයට පත් වෙනවා, නිවන් අවබෝධ කර ගන්නවා. ඉඳින් නොගියෙන් නම්, මම ගියේ නැත්තම් මව මරා සසරින් නොනැගිය හැකිස්සේ. මව මරලා, මව ඝාතනය කරලා සසරින් නොනැගිය හැකි වෙයි. ඒ කියන්නේ සංසාරයෙන් ආපහු ගොඩ එන්න බෑ. ආනන්තරේ පාප කර්මයනේ, ආනන්තරේ පාප කර්මය කළා නැවත සසරින් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ ඒ විපාකේ ගෙවෙනකන්. ඕහට සංග්‍රහ කළ මැනව ඌට මම උදව් වෙන්න ඕනි, සංග්‍රහ කරන්න ඕනි, පිහිට වෙන්න ඕනි කියලා හිතාගෙන. පෙරවරු කියන්නේ උදෑසන කාලයේ සුගත් මහා පහුල්, භාග්‍යවතුන් වහන්සේගේ විශාල චීවරය. මහා පවුල් කියන්නේ සුගත් චීවරයට, සිවුරට. භාග්‍යතුන් වහන්සේගේ සිවුර, සුගත් කියන්නේ භාග්‍යතුන් වහන්සේ. මහා පවුල් කියන්නේ, මහා පවුල් කියන්නේ සිවුර, චීවරය, තුන් සිවුර. හැඳ ඇඳගෙන පෙරවගෙන, තුන් සිවුර ඇඳගෙන පෙරවගෙන, ඇඳගෙන පෙරවගෙන. නුවර වැද, නුවර කියන්නේ නගරයට පිවිස, වැද කියන්නේ පිවිස. වලඳා කියන්නේ දානේ වලඳලා. ඔන්න උදේ පාන්දරම ලෝකේ බැලුවා කහටද පිහිට වෙන්න ඕනි කියලා, අඟුලිමාලට පිහිට වෙන්න ඕනි කියලා දැනගත්තා. උදේ පාන්දරම ඊළඟ චර්යාව තමයි පිණ්ඩපාත යන එක. දානේ වලඳන්න එපා, පිණ්ඩපාත යනවා. පාත්‍රයේ පාත්‍ර සිවුරු අරගෙන පිණ්ඩපාත ගිහිල්ලා නගරයට ගිහිල්ලා දානේ අරගෙන දානේ වලඳලා, දානේ වලඳා වෙහෙරට ගොස් නැවත දෙහුරම් විහාරයට යනවා. ගිහිල්ලා ඕහට සංග්‍රහ කැටිව, ඕහට සංග්‍රහ කිරීමට කැමැතිව, කැටිව කියන්නේ කැමැතිව, කැටිව කියන්නේ කැමැතිව, අඟුලිමාලට උදව් කරන්න කැමැත්තෙන් දෙවරමින් නික්ම, දෙවුරන් විහාරෙන් නික්මිලා. අදන් මග පිළිපන්නා, පිළි පන්හු. අදන් මග කියන්නේ දුෂ්කර මාර්ගයට, අමාරු පාරකට. පිළිපන්හු, පිළිපන්න කියන්නේ ප්‍රවිෂ්ට වුණා. භාග්‍යතුන් වහන්සේ දැන් අමාරු පාරකට ආවේ, කියන්නේ දුෂ්කර මාර්ගයකට ආවේ අඟුලිමාල ඉන්න තැනට යන්න. එකල්ලි ගොන් රක්නාහු, දැන් ඒ පාර යනකොට, එකල්ලි ගොන් රක්නාහු වස්සන් රක්නාහු, ගොනුන් රකින වස්සන් රකින. සහන්නාහු කියන්නේ එහෙම ඇවිදින, සොරි, ආගන්තුක සත්කාර කරන. ගමන් යන්නාහු කියන්නේ ගමන් යන අය ඉන්නවා. බුදුන් එකලාව කියන්නේ හුදකලාව, භාග්‍යතුන් වහන්සේ හුදකලාව බුදුරැස් නොවීද, භාග්‍යතුන් වහන්සේ බුද්ධ රශ්මිය විහිදන්නේ නැතුව, රශ්මිමාලාව විහිදවන්නේ නැතුව වඩනුවන් දැක, වඩිනවා දැකලා නොහැඳින. භාග්‍යවතුන් වහන්සේව හඳුනගත්තේ නැහැ, බුදුහාමුදුරු කියලා දන්නේ නැහැ. දන්නේ නැතුව ආමන්ත්‍රණය කරන අර මිනිස්සු කවුද? ගොන් රකින අය, වස්සන් රකින අය, ආගන්තුක සත්කාර කරන අය, ඒ වගේම ගමන් බිමන් යන අය. ගමකට යන්නේ, මේ ගමක් කරා යන්නේ, ඒ ගමේ ඉන්න මිනිස්සු තමයි මෙහෙම කරන්නේ.
එයා බුදුහාමුදුරුවෝ දැකලා අඳුරගන්නතුව මහණ කියලා ආමන්ත්‍රණය කරනවා ශ්‍රමණය. ඒ මග නොයා, ඒ පාර යන්න එපා, ඒ මග නොයා, ඒ පාර යන්න එපා. ඒ මග, ඒ මාර්ගයේ අඟුලිමාල නම් සොරකෑ. ඒ පාරේ අඟුලිමාල කියලා හොරෙක් ඉන්නවා, යන්න නම් එපා. දරුණේ, දරුණුයි. ලේ මඩු අත් ඇත්තේ, ලේ තවරාගත් අත් තියෙන්නේ. ලෙහෙ මුඩු, ලෙහෙ මුඩු අත් ඇත්තේ, ලේ තැවරිච්චි අතක් තියෙන්නේ, අත් තියෙන්නේ. සතුන් කෙරෙහි කුලුණු නැත්තේ, කුලුණු කියන්නේ කරුණාවට. සතුන් කෙරෙහි කියන්නේ සත්වයන් කෙරෙහි කිසිම කරුණාවක් නැහැ. ගම් නොගම් කළේය, ගම් විනාශ කළා, ගමක් නැති තැනට පත් කළා. ගම් නොගම් කළා, ගම ගමක් නැති තැනට පත් කළා, ඒ කියන්නේ විනාශ කළා. නියම්ගම් නොනියම් ගම් කළේය, නියම්ගම් විනාශ කළා, නියම්ගම් නියම්ගමක් නැති තත්ත්වයට පත් කළා. දනව් නොදනව් කළා, දනව් කියන්නේ පුංචි නගර, ඒවා නොදනව් කළා, ඒ කියන්නේ නගරයක් නැති තත්ත්වයට පත් කළා, විනාශ කළා. නොදනව් කළේ මිනිසුන් මරමරා, මිනිසුන් මරමරා, මරමරා මරමරා ඇඟිලි විද, ඇඟිලි ඇඟිලි විදලා මාල කොට දරයි. මාල කොට දරාගෙන ඉන්නවා. මහන, තෙලමගට පුරුෂයෝ දස දෙනුද. තෙලමගට කියන්නේ ඒ පාරට, ඒ පාරට පුරුෂයෝ 10 දෙනෙක්ද, 20 දෙනෙක්ද, 30, 40, 50 දෙනෙක්ද, 30 දෙනෙක්, 40 දෙනෙක්, 50 දෙනෙකුද සැක ඇතිව, සැකයෙන් සන්නද්ධව කියන්නේ සූදානම්ව, ආයුධාත ඇතිව, වග වගේ ඇති කියන්නේ කණ්ඩායම් කණ්ඩායම් විදියට යනවා. ඔන්නේ ගමේ මිනිස්සු බුදුහාමුදුරන්ට කියන බුදුහාරු කියලා දන්නේ නැහැ. ඔය පාරට යන්න එපා, ඔකේ මහා දරුණු මිනිස්සෙක් ඉන්නෝ. ලේ තවරාගත්ත මිනිස්සු මරමරා ඇඟිලි විද මාල කොට දරාගෙන ඉන්න අඟුලිමාල කියලා හොරෙක් ඉන්නවා, යන්න එපා. ඔය පාරට 10 දෙනා ගියත් මරනවා, 20 දෙනා, 30 දෙනා, 40 දෙනා, 50 දෙනා ගියා. ඒ හැමෝම ඝාතනය කළා. වග වග යති කියලා කිව්වේ ඒකයි. කණ්ඩායම් කණ්ඩායම් විදිහට ගියා. ඔහුදු අඟුල්මාල් සොරු සොරුහු අත නස්ති. ඒ අය අඟුලිමාල හොරාගේ අතින් විනාශ වෙලා ගියා. බුදුහු ඔවුන් තුන් යලක් කියතුද? භාග්‍යවතුන් වහන්සේ ඔවුන් තුන් යලක් කියන්නේ තුන් වතාවක් කියතුද කියන්නේ කිව්වත් නොබැන කතා නොකර නැගී වැඩියෝය. කතා කරන්න නැතුව එතනින් නැගිටලා ගියා. භාග්‍යවතුන් වහන්සේ එතනින් පිටත් වෙලා ගියා. එතකොට මේ ඡේදය අපිට හම්බෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අඟුලිමාලව දකින්න එක හා අඟුලිමාලට පිහිට වෙන්න පිටත් වීම හා යනාතරමගදී ගම්මුම් මුණ ගැසීම, ඒ ගම්මුම් භාග්‍යවතුන් වහන්සේට කරපු ප්‍රකාශ ටික තමයි මේකේ තියෙන්නේ. දැන් ඔයාලට යමක් හිතෙන්නේ නැද්ද? ඇයි අඟුලිමාල මේ තරම් මිනිස්සු මරණකම් බුදුහාමුදුරු හිටියේ? අදහසක් දක්වන්න බලන්න. ඇයි? ඔයාලට හිතෙන්නේ මොකක් වෙන්නේ නැද්ද? භාග්‍යවතුන් වහන්සේ මහා කාරුණිකයි. වහන්සේගේ කරුණාව සම කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ නැහැ. තවත් බුදු කෙනෙක්ගේ කරුණාවට විතරයි සම කරන්න පුළුවන්. ඒ වගේ මහා කරුණාවක් තියෙන උත්තරීතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දකින්න මෙච්චර පරක්කු වුණේ ඇයි? අඟුලිමාල මීට ඉස්සෙල්ල දැනගෙන හිටියේ නැද්ද? මුළු ජම්බුද්දීපේම මේ තරම් ප්‍රචලිත වෙලා තියෙද්දි, අඟුලිමාල කියන හොරා ගැන මෙච්චර කතා වෙද්දි බුදුහාමුදුරුවෝ නොදැන ඉන්න විදිහක් නැහැ. ඇයි පරක්කු වුණේ? ඔයාලට හිතෙන්නේ මොකද්ද? ගිම්මහන් අඟුලිමාලගේ පින මතුනේ අම්මා මරන්න යද්දි කියන්නේ. ඒකත් වරදක් නෑ. ඊට වඩා හොඳ ප්‍රායෝගික දෙයක් තියෙනවා මෙතන. මේක හොඳට හිතන්න. මේක ඔයාලා වැරදි වැටහීමකට යයි. මොකද වර්තමානයේ එහෙමනේ. වර්තමානයේ ගොඩක් වෙලාවට කරන්නේ ඔය වගේ කතාවල හරි ගැඹුරු තේරුම් ගන්න නැතුව ගොඩක් වෙලාවට තරුණ පිරිස ඒකේ මතුපිට අර්ථය අරගෙන කතා කරනවා. කෙනෙකුට කියන්න පුළුවන් බුදුහාමුදුරු මහකාරුණික නැතිව ඇති. ඒකනේ අඟුලිමාල එච්චර මිනිස්සු මරණකම් හිටිය. අර මේ මැරිච්ච මිනිස්සු ගැන අනුකම්පාවක් නෑ. එහෙම කියලා හිතෙනවා ඇති. එහෙම හිතෙන්නත් පුළුවන්. මතක තියාගන්න අඟුලිමාල තරුණ වෙලාවේ, ඒ කියන්නේ තරුණ හයි සවිශක්තිය තියෙන වෙලාවේ මිනිස්සු මරන්න එයාට පැවරුම ලැබිච්ච වෙලාවේ කැලේට යනකොටම භාග්‍යවතුන් වහන්සේ ගියා නම් එයාට පිහිට වෙන්න කියලා මුලින්ම ඝාතනය කරන්න සූදානම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට කඩුව දික් කරනවද, තුන් ලෝකාග්‍ර බුදුහාමුදුරුවන්ට යම් කෙනෙක් කඩුව දික් කළොත් නැවත එයාව සසරින් ගොඩ ගන්න ලේසි වෙන්නේ නැහැ. දරුණුම ගණේ ආනන්තර පාප කර්මය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ලේ සොලවන්න උත්සාහ කිරීම. එතකොට ඒක අඟුලිමාල කරගත්තොත් මුලින් ගියා නම් අනිවාර්යෙන් කරගන්න ඒක. එහෙනම් දමණය කරන්න හම්බෙන්නේ නැහැ. ඇයි දමණය කරන්න? එයා හෙම්බත් වෙලා නැහැ. දැන් අඟුලිමාල ජීවිතය ගැන කලකිරිලා ඉන්නේ. මිනිස්සු මරලා මරලා ඒ අඳෝනාව අහලා ජීවිතේ එපා වෙලා තියෙන්නේ.
එයා මේ වෙනකොට කැලේට වෙලා කල්පනා කරන්නේ මම මේ ගුරු පූජාව ඉක්මනින් කරලා කෙස් රැවුල් බාලා ගෙදර යන්න ඕනි අම්මව මුණ ගැහෙන්න. එහෙම හිතාගෙන ඉන්නේ කැලේට වෙලා. හා ආහාරයක් නැහැ, නිදාගන්න තැනක් නැහැ, ජීවිතේ තිත්ත වෙලා ඉන්නේ. එයාගේ ජීවිතේ තිත්, කෙනෙකු ජීවිතේ තිත්ත වුණාම තමයි, ජීවිතේ එපා වුණාම තමයි යථාර්ථය සිහි කරන්න පෙළඹෙන්නේ. වර්තමානයේ තරුණේ තරුණයට ඉක්මනට දහම දෙන්න බැරි ඇයි ඒකනේ? දැන් හොඳට හයිය හත්තිය තියෙන කෙනාට ප්‍රශ්න ගැටලු මුකුත් නැතු වුණාම එයා හිතනවා මම තමයි ජගත, මම තමයි වීරය කියලා. එයාට හිතන්නකෝ ලෝකේ තියෙන ගැඹුරුම ධර්මයේ කවුරු හරි ඇවිල්ලා පැහැදිලි කරන්න උත්සාහ කළොත් ගණන් ගනීද? දැන් ඔයාලගේ ගෙදර ඉන්න තරුණයට බණක් අහන්න කිව්වොත් බණක් අහනවද? දැන් ඔයාලට අහන්න කිව්වොත් බණක් අහනවද? ඇයි අහන්න හිතෙන්නේ නැත්තේ? මොකද තාම මේක ඕනිකම නැහැ. ඕනිකම නැත්තේ ජීවිතේ කලකිරිලා නැහැ, ජීවිතේ එපා වෙලා නැහැ, ප්‍රශ්න ගැටලු ඇවිල්ලා නැහැ, වයසට යනවා කියන එක තේරිලා නැහැ, මැරෙනවා කියන එක තාම තේරිලා නැහැ. තේරෙනවද මං කියන්නේ? හැබැයි කෙනෙකුට ඒව ළඟට ආවම, ජීවිතේ එපා වුණාම, තිත්ත වුණාම එයාට ඒක ගැලවෙන්න ඕන. තේරෙනවද මං කියන්නේ? අන්නේ தත්වෙට පත් වුණොත් විතරයි භාග්‍යතුන් වහන්සේ කියන එක පිළිගන්නේ. මොකද එයාගේ හිත එතන සැකසෙලා නැත්තම් මුළු ඉන්දියාවෙම හිටපු ඔක්කොම රහත් වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේට ගල් පෙළපු අයත් හිටියන්. භාග්‍යතුන් වහන්සේට දුනු දුනු විදුපු අයත් හිටියන්. උන්වහන්සේට පාරක් ගාන බැන බැන යන මිනිස්සුත් එදා හිටියන්. ඉතින් එහෙම හිටියන්. එහෙනම් බුදුහාමුදුරු පිහිට වෙන්න ගියේ නැත්te ගියට වැඩක් නැහැ. මුල් වෙලාවේ ගියා නම් ඒකේ ඵලයක් ප්‍රතිඵලයක් නැහැ. එයා ඊට වඩා අකුසලයක් කරගන්න. ඒකේ ප්‍රතිඵලයක්. භාග්‍යතුන් වහන්සේලා ප්‍රතිඵලයක් නැති දෙයක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මුලින් ගියා නම් එයා මරණ එක නවත්තන්නෙත් නැහැ. මරණ එක නවත්තන්නෙත් නැහැ, විපාක නවත්තන්නෙත් නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ නමක්වත් විපාක නවත්තන්න යන්නේ නැහැ. සසරේ කෙනෙක් ගినాපු විපාකය, ඒ අපි කියන එකට සසර ගනුදෙනුව කියලා, ඒ සසර ගනුදෙනුව නවත්තන්න පෙළඹෙන්නේ නැහැ. මොකද ඒ කර්ම විපාක දෙන එක භාග්‍යතුන් වහන්සේටත් පොදු, ඒක විශ්ව න්‍යායක්. බුදුහාමුදුරුත් ලෙඩ වුණා, බුදුහාමුදුරුවන්ටත් විවිධ රෝගාබාධ ඇති වුණා. ඇයි ඒ? සංසාරයේ කරපු විපාක භාග්‍යතුන් වහන්සේ නමක් වෙලත් උන්වහන්සේට විපාක දෙන්න ගත්තා. ඉතින් බුදුහාමුදුරුවන්ටත් කර්මයේ විපාක දෙනකොට අඟුලිමාලට, ඒ අඟුලිමාල ගැතින් නැති වෙච්ච අයගේ කර්මය ගෙවන්න බෑ. සර්ව සාධාරණයි විශ්වය. විශ්වයේ ස්වභාවය සර්ව සාධාරණයි. ඒ අයත් සංසාරේ අඟුලිමාල ගැතින් මැරෙන්න කුමක් හෝ මහ භයානක දරුණු ගණයේ අකුසල් සිද්ධ කරලා තියෙනවා. එතකොට ඒක සසර ගනුදෙනුවක් එතන පියවෙන්නේ. එතන භාග්‍යතුන් වහන්සේ ඒකට මැදිහත් වෙන්නේ නැහැ. ඒක විශ්වයේ ස්වභාවය. එතන ඔන්න ඔය කියන කාරණා ටික හේතු කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ මුලින් නොවැඩි. හැබැයි මේ වෙලාව වෙනකොට හෙම්බත් වෙලා ඉන්නේ, මේ වෙලාවට ගිහිල්ලා කතා කළාම, මේ වෙලාවට ගිහිල්ලා ධර්මයේද ධර්මයේ යථාර්ථය මතු කරලා දුන්නොත් මේ අවබෝධ කරගන්න, මේ ප්‍රඥාවන්තයි. එයාට ඒක අවබෝධ කරගන්න පුළුවන් තරමටම හිත කලකිරිලා, අවබෝධයෙන් කලකිරිලා එපා වෙලා මේක මොකක්ද, මේ වැඩක් නැති වැඩක් නේ කරන්න කියන තත්ත්වයට ඇවිල්ලා. හැබැයි ගුරුවරයාට තියෙන ගෞරවය නිසා අතාරින්නේ. ගුරුවරයාට තියෙන ගෞරවය නිසා ගුරුවරයා මට ශිල්ප දුන්නානේ, එයාට උපහාරය කරන්න ඕනි කියන හිතින් තමයි තාම ඉන්නේ. ඒ නිසා තමයි එයා මොන තරම් පීඩාවක් වුණත්, වේදනාකාරී දෙයක් වුණත්, ඒ වෙලාවේ මිනිස්සු මරණ වැඩේ තාම කරන්නේ. අන්තිම වෙලාවේ එක ඇඟිල්ලයි යෝනි, මේ ඇඟිල්ල මොන ලෝකෙන් හරි මං හොයාගෙන කවුරු ආවත් අද මම ගන්නවා. අරගෙන මං ටක් ගාලා මේක ගුරුවරයාට දීලා ගෙදර යනවා කියලා හිතාගෙන ඉන්නේ. දැන් කැලේට එන අම්මා අම්මා කියලා දන්නේ නැහැ. කැලේට එන අම්මා මේ එන්නේ අම්මා කියලා මට අඳුන ගන්නත් බැ. දැන් අවුරුදු ගණනාවක් දැකලා නැහැ. අපි හිතමු අවුරුදු 20ක් 30ක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. මෙයා වනාන්තරයට ඇවිල්ලා. මෙයා ඉගෙන ගන්න ගිහිල්ලා එහෙම වනාන්තරයට එන්නේ. මිනිස්සු මරන. ඒතර කොයි කොයි තරම් කාලයක්ද කියලා අපි දන්නේ නැහැ. මිනිස්සු දහසක් මරන. මිනිස්සු දහසක් මරන්න කොයි තරම් කාලයක් යාට ගියාද කියලා අපි දන්නේ නැහැ. අනන්තරේ කොයි තරම් කාලයක් ජීවත් වුණාද කියලා අපි දන්නේ නැහැ. ඒක විශාල කාලයක් වෙන්නත් පුළුවන්. නැත්තම් ඒ තරම් මහා දාමරිකෙක් බවට පත් වෙන්න, මුළු ඉන්දියාවෙන් ප්‍රචලිත වෙන්න තරම්, මොකද දවසින් 1000ක් මරන්නද? ඈ එක මනුස්සයෙක්වත් මරා ගන්න නැතුව දවස් කොච්චර ගෙවන්නේ නැද්ද? ඒතර ජීවිතේ කලකිරිච්ච තැන තමයි භාග්‍යතුන් වහන්සේ එන්නේ. ඒතර දැන් යම් අවබෝධයක් එන්නේ නැති නේද භාග්‍යතුන් වහන්සේ? ඇයි පරක් වෙලා හරි පරක් වෙලා වැඩි කියලා තේරුණාද ඒක? අමුදුරුවනේ අඟුලිමාලට අම්මා අඳුරගන්න බැරි වුණා නම් ඒ කියන්නේ එයා පස්සේ අඳුරගත්තද අම්මයි කිය අම්මා ආවයි කියලා? නැහැ නැහැ, අම්ම එන්නේ ඉස්සලා තමයි බුදුහාමුදුරු යන්නේ. අම්ම මුණ ගැහෙන්නේ නැහැ, අම්ම මුණ ගැහෙන්නේ නැහැ. බුදුහාමුදුරු යන්නේ දැන් මෙයා කවුරු ආවත් පස්සෙන් ගිහිල්ලා ඇඟිල්ල කපලා තමයි බලන්නේ කවුද කියලා. ගියා නම් අම්මගේ අම්මවත් ඝාතනය කරලා තමයි පස්සේ අඳුරගන්නේ. හැබැයි බුදුහාමුදුරු අම්ම යන්න ඉස්සෙල්ලා යන්නේ වනාන්තරේ. අම්ම වනාන්තරේ එත එන්න, ඒ කියන්නේ අම්ම වනාන්තරයට පිවිසෙනවා එක පැත්තකින්. හැබැයි බුදුහාමුදුරු ඊට ඉස්සෙල්ලා අඟුලිමාලව මුණ ගැහෙනවා.
දමනය කළ පන්සලටත් එක්කන් ආවට පස්සේ තමයි අම්ම කැලේ ගිහිල්ලා තැනින් තැනට ගිහිල්ලා අඟුලි මාල නැති නිසා ආපහු ගෙදර යන්න. අම්මව මුණ ගැහෙන්නේ නැහැ එතනදී. කැලේදී මුණ ගැහෙන්නේ නැහැ. ඒක අහුවෙනව දැන් ඉස්සරහදී. හරි. අන්න දැන් බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර ලෝකේ බලලා අඟුලි මාලට පිහිට වෙන්න ගියා. මෙතන කතාව තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ උදේම ගිහින් පිණ්ඩපාතේ වැඩම කළේ. පිණ්ඩපාතේ වැඩම කළා, දානේ අරගෙන දානේ වළඳලා ආපහු දෙව්රම් වෙහෙරට ඇවිල්ලා ආපහු පාත්‍ර සිවුරු දරාගෙන දුෂ්කර මාර්ගයෙන් ගමන් කරනවා. ඒ ගමන් කරන එක්තරා ගමක් මැදින් යන්නේ. ඒ ගම මැදින් යනකොට මිනිස්සු බුදුහාමුදුරු කියලා හඳුනගත්තේ නැහැ. කියන ශ්‍රමණය ඔය පාර යන්නේ පවේ පාර මහා දරුණු මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාගෙන් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. 10 15 20 30 40 එක පාර ගියා. හැබැයි ඔක්කොම ඝාතනය කළා. අනේ ස්වාමීනි ඔය පාරට නම් යන්න එපා කියලා මිනිස්සු තුන් වතාවක් කියද්දී බුදුහාමුදුරු එක තුෂ්ණීම් භූතව ඉවසගෙන, ඒ කියන්නේ කතා නොකර එතනින් වැඩම කළා වනාන්තරයේ පැත්තට. මේකේ වැදගත් කාරණයක් තියෙනවා හයිලයිට් කරගන්න. ඒ තමයි මම මේකේ විචාර දෙකක් දුන්නා වගේ ලියන්න, මට නම් ලියලා ඉුවේ නැහැ කික්වත් ඈ. ලියලා ඉුවොත් බලනවා ඉතින් නැත්තම් නැහැ. ඉතින් මටත් ලේසි. එවන් නැති තරමට මට ලේසි. ඈ ආමුදුරුවනේ කිව්වා මම බලලා නැද්ද? බලලා තිබුණේ නැහැ ආමුදුරුවනේ. ආයිත් දාන්න මම අද බලනවා. අඟුල්මල් නම් සොරක, ඒ මග මේ මෙතන ඉඳන්. ඒ මග අඟුල්මල් නම් සොරක, දරුණ ලේහ මඩුවක් ඇත්තේය. සතුන් කෙරෙහි කුළුණු නැත්තේය. ගම් නොගම් කළේය. නියම් ගම් නොනියම් ගම් කළේය. දනව් නොදනව් කළේය. මිනිසුන් මරමරා ඇඟිලි විද මාල කොට දරයි. මෙතන වෙනකන් මෙතන ඉඳන් මෙතනට වෙනකම් හරිද? ඒ මග කියන තැන ඉඳන් දරයි කියන තැනට. ඔත හයිලයිට් කරන්න මං ඒ ටික. ඔන්න ඔය ටික කහපාටින් හයිලයිට් කරේ. මෙතන මොකද්ද තියෙන විශේෂත්වය කියන්න බලන්න. මොකද්ද විශේෂත්වය? එකක් කෙටි වෙකි. මොකද්ද විශේෂත්වය? එකක් කෙටි වෙකි. කෙටි වෙකි. කෙටි වෙකි භාවිතයක් තියෙනවා. කෙටිවැකි භාවිතය. අනික අඟුලිමාලගේ චරිතය. අඟුල්මාල් චරිතය. මහා දරුණු කෙනෙක් කියන එකට මේක සාධකයක්. අඟුල්මාල් කියන්නේ මහා දාමරික කෙනෙක් කියන එකට මේක සාධකයක්. හරිද? ඒක ඊළඟට අඟුලිමාල මහා බල සම්පන්නයි කියන එකට බල සම්පන්නයි. අඟුලිමාල එසේ මෙසේ කෙනෙක් නෙවෙයි, මහා බල සම්පන්න කෙනෙක් කියන එකට හොඳ උදාහරණයක් තමයි මෙන්න මේක. ඒ බලයේ මේ රෝස පාටින් තියෙන තෙල මගට පුරුෂයෝ දස දෙනුදු 20 30 40 50 දෙනුදු සැක ඇතිව සන්නද්ධව වග වග යති. ඔහුදු අඟුල් මල් සොරුහු නත් ඇත නස් ඇත අත්ත නස්තීහි. ඒ හයිලයිට් කරගන්න. ඊළඟට මේකේ තව ටිකක් තියෙනවා. මේ මිනිසුන් මරමරා ඇඟිලි විද. මේ මරමරා මිනිසුන් මරමරා මේක වෙනම කොහරි ලියා ගන්න ඔයාලා. ඔක මං ගන්නම් අතු පාටි මග. මිනිසුන් මර ලිය වෙන්නේ නැත්තේ
මිනිසුන් මර මරා ඇඟිලි විද මාලකොට දරයි කියන එකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. කියන බලන්න මොකක් හරි. තව එහෙම එකක් තිබුණා. වග වග යති. සන්නද්ද සැක ඇතිව සන්නද්ද වග වග යති. වග වග යති. මොකද්ද මේ දෙකේ ලක්ෂණ? අනුප්‍රාසාත්මක රස. අනුප්‍රාසාත්ම ගෙදුම් භාවිතයේ මේ මර මරා අනුප්‍රාසාත්ම ගෙදුම් වග වග අනුප්‍රාසාත්මක අලංකාරය. එහෙනම් මෙතන අනුප්‍රාසාත්මක අලංකාරයක් තියෙනවා. අඟුලිමාල කොයිතරම් දරුණුද, දහමරිකද, බලසම්පන්නද කියන එකට උදාහරණ දෙකක් මෙතන තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව මෙතන ප්‍රකට වෙනවා. බුදුහු ඔවුන් තුන් යලක් කියතු දුන් නොබැන නැගී වැඩියෝය. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව මේ මුලිනුත් තියෙන මහා කරුණාව තමයි. ඔහුට සංග්‍රහ පිණිස ආලුවේම උදෑසන කාලයේම අවදි වෙලා ලෝකේ කරුණ මහා කරුණාවෙන් බලන එක. ගොඩක් වෙලාවට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ චරිතය නම් අහන්නේ නැහැ. හරි නේද? ඔන්න ඒ චේදෙත් ඉවරයි. ඔන්න දැන් බලන්න අඟුලිමාලගේ ස්වභාවය. දැන් මෙතන අපිට අඟුලිමාල ගැන පව් කියලාත් හිතෙනවා. ඇයි ඒ? සොරුහුද ඒ අඟුලිමාල සොරාද? ඒ සමයේ කියන්නේ ඒ වෙලාවේ, කාලේ, ඒ වෙලාවේ දුක්භෝජනයද, දුක්ඛ සෙයියායනුද? දුක්භෝජනයෙන් කියන්නේ දුෂ්කර ආහාරයෙන්ද, දුක්ඛ සෙයියායනුද? දුෂ්කර නින්දෙන්ද? කියන්නේ මෙයාට හරියට නිදාගන්න හොඳ ආහාර නැහැ, නිදාගන්න හොඳ තැන් නැහැ. ඒකයි කිව්වේ දුක්භෝජනයද, දුෂ්කර භෝජනයද, කටුක ආහාරයද, දුක්ඛ සෙයියායනුද, දුෂ්කර නින්දද? නිදාගන්නේ ගස් ගස් උඩ. සමහරට අතුවත් අත්තක හේතු වෙලා නිදාගන්නේ ගල් උඩ නිදාගන්න. හිතන්නෝ කැලේ කිසිම නිදාගන්න තැනක් නැතුව ගල් උඩ මුල් උඩ නිදාගන්නකොට කොහොමද කියලා. උකටලීව කියන්නේ කලකිරි. දැන් කලකිරිලා ඉන්නේ, උකටලී වෙලා තියෙන ජීවිත එපා වෙලා තියෙන. ඔහු මැරුව මිනිස්සු හෝ ඔහු මේ වෙනකොට ඝාතනය කරපු මිනිස්සු හෝ එකක් කුණු දහසක් දෙනය. එකක් කුණු කියන්නේ එකක් අඩු. එකක් අඩු දාහා. එකක් අඩු දාහා කීයද? 999. බලන්න ඒක කිව්ව විදිය. එකක් කුණු දහසක් දෙනය. එකක් අඩු දහස. එකක් අඩු දහස කියලා කියන්නේ 999 කියලා. හේ වනාහි එකෙකු විසින් දහස සපිරේ. ඒ නිසා හේ වනාහි කියන එක ඒ නිසා කියන අදහස ගන්න පුළුවන්. එකෙකු විසින් එක්කෙනෙකු විසින් දහස සපිරේ. තව එක්කෙනෙක් මැරුවොත් දහස සම්පූර්ණ වෙනවා. යන සිත් ඇතිව, යන සිත ඇතිව යමක් වූ පළමු දිටින්ද මම කවුරු හරි මුලින් දකින්නවද? දිටින්ද කියන්නේ දකින්නවද? ඔහු මරා ගණන් සපුරි. මම මුලින් දකින්න එක්කෙනාව මරනවා. බලන්නකො මම මුලින් දකින්න එක්කෙනාව මරනවා කියලා හිතාගෙන ඉන්නේ. ගණන් සපුරුනිමි. ශිල්පයට උපචාර කොට ගණන් සම්පූර්ණ කරලා ශිල්පයට උපහාර කළ උපචාර කොට දැලි කප්පවා නහ, ඒ කියන්නේ රැවුල් කපලා. දැලි කප්පවා කියන්නේ රැවුල කපලා. නහ කියන්නේ නාල. මූ මේ වෙනකන් නාලත් නෑ මං හිතන්නේ. පිලි පෙරලා වස්ත්‍ර ඇඳගෙන මව්පියන් දක්මි. පිලි පෙරලා වස්ත්‍ර ඇඳගෙන මව්පියන් දක්මි. මව්පියන් දකින්නවා කියලා හිතාගෙන ඉන්නේ. අටවියට වදනා තැනට. දැන් එහෙම හිතාගෙන අටවියට වදනා තැනට අවුදු කෙනෙක් වනාන්තරයට පිවිසෙන තැනට ඇවිල්ලා, වනාන්තරයට ඇතුල් වෙන තැනට ඇවිල්ලා මගින් පහව කියන්නේ පාරෙන් පැත්තට ගිහිල්ලා. දැන් පාර මෙහෙම තියෙනවා නම් මෙන්න මේ මෙතන ඉන්නේ පාරෙන් එහා පැත්තේ ඉන්නේ. ඇයි දැක්කොත් එහෙම කවුරුවත් දකින්න නිසා පාරෙන් අනිත් පැත්තේ ඉන්නේ, කැලේට මුවා වෙලා ඉන්නේ. අවුදු මගින්, අවුදු කියන්නේ පැමිණ, මගින් පහව පාරෙන් පහ වෙලා ඈත් වෙලා. පාරේ ඉන්නේ නැහැ, පාරේ හිටියොත් එන්නේ නැහැ. අඟුලිමාල කියන නම ඇහෙනකොට එකෙක්වත් එන්නේ නැහැ, එන්නේ නැහැ. ඒ නිසා පාරෙන් එහා පැත්තට වෙලා හැංගිලා ඉන්න. දැන් ගරිල්ල සටනක් තියෙන්නේ. පහව සිටියේ බුදුන් දැක විස්මිතව. බුදුහාමුදුරුව දැක පුදුමයට පත් වුණා. අඳුනගෙනද? අඳුනගත්තේ නැහැ. බුදුහාමුදුරුව කියලා අඳුනගත්තේ නැහැ. එහෙනම් පුදුම උනේ ඇයි? ඔන්න පුදුම වෙච්ච හේතුව දැන් කියනවා. අඟුලිමාලටත් පුදුමයි. මොකද්ද පුදුමේ?
මේ මගට පුරුෂයෝ දස දෙනුදු 20 30 40 50 දෙනුදු. මෙන්න මේ මාවතට මිනිස්සු 10 දෙනා 20 දෙනා 30 දෙනා 40 දෙනා 50 දෙනා එනවා. එහෙම එන වෙලාවල් වල එන්නේ සැක ඇතිව, යාලාවත් සැකෙන් එන්නේ, සැක ඇතිව සන්නද්ධව වග වගේ තියෙන අඟුලිමාල. දැන් මේක හිතන්න, මේ මගට 10 15 20 30 සැක ඇතිව සන්නද්ධ වෙලා එනවා. ඔහුදු මාත නස්නි, ඒ හැමෝම මගේ අතින් විනාශ වුණා. එතෙකුදු එහෙම වුණත්, එතෙකුදු එහෙම වුණත් මේ මහණ, මේ ශ්‍රමණයා, ඒ කියන්නේ ශ්‍රමණයෙක් කියලා අඳුරනවා. මොකද ශ්‍රමණයන් ගැන අහලා තියෙනවා. ශ්‍රමණ කියන්නේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි, ශ්‍රමණ කණ්ඩායම් හිටියා. ඒ කාලේ බමුණු වගේම ශ්‍රමණ කණ්ඩායම් හිටියා. වනාන්තරවල බණ භාවනා කරන තවුස්දම් පුරන තව පිරිස් හිටියා. ඒතකොට ශ්‍රමණ කියන එක අහලා තිබුණා, ශ්‍රමණ කුලය කියන එක අහලා තිබුණා. මහණ එකලාව හුදකලාව මා අභිභවමින් මා පහු කරමින් ඔන්න මෙයාට පුදුමේ. දැන් මේ තනියෙන් ඉන්නේ, කිසිම ආයුධයක් නැහැ මේ ශ්‍රමණේ. තනියෙන් හුදකලාව වෙනවා, පුදුමයි මෙයාට. ඒ වගේම එයාව පහු කරගෙන යනවා, අඟුලිමාලව පහු කරගෙන යනවා. පහු කරගෙන යද්දි මෙයා හිතනවා මේ මහණු මැරුව මැනව මේ මහණ මරණවා. හිතන්න කරන්නේ හුදකලාව යන ස්වාමින් වහන්සේත් මරන්න හිතුණා නම් හුදකලාව කාන්තාවක් ආවොත් නතරයිද? අම්ම කියලා දන්නේ නැහැ නේ. මහණු මැරුව මැනව මේ මහණව මරන්න ඕනේ. කඩු පළඟ, කඩුව හා පලිය ගෙන, කඩුව හා පලිය ගෙන දුණු හීවුරු, දුන්න හීවුරු කියන්නේ ඊතල දාන කොපුව, ඊතල දාන කොපුව බැඳ, පිටේ බැඳගෙන බුදුන් පස්පස් ලූ බඳමින්, බුදුන් පස්පස් ඔන්න ආපහු අනුප්‍රාසාත්මක අලංකාරය. බුදුන් පස්පස් කියන්නේ පසුපස, ලූ බඳිමින් කියන්නේ ලූ බඳිනවා, හඹාගෙන යනවා. ලූ බඳිනවා කියන්නේ හඹාගෙන යනවා. බුදුහාමුදුරුවන්ගේ පසුපස හඹාගෙන යනවා. යම්සේ අඟුල් මල් සොර බුදුන් පියවි ගමනින් වඩිනුවන්, ඔන්න යම්සේ යම් විදියකට අඟුල් මල් සොර බුදුන් පියවි ගමනින් වඩිනුවන්. බුදුහාමුදුරුව පියවි ගමනින් යන්නේ, පියවි ගමනින් කියන්නේ හිමීට අඩිය තිය තියා හරි සංවර සීලීව ගමන යනවා. බුදුරජාණන් වහන්සේ පියවි ගමනින් යනවා කියන්නේ ස්වභාවික ගමන, පියවි ගමනින් කියන්නේ ස්වභාවික ගමනින් යනවා. අඟුලිමාල කොහොමද යන්නේ? බැලපමණින් දිවනුවේ. බැලපමණින් කියන්නේ සුළඟක වේගයෙන්, වාත වේගයෙන් දුවනවා. හඹා නොගතෙහෙද අල්ලගන්න බැරි වුණා. හඹා නොගතෙහෙද, හඹාගෙන යන්න බැරි වුණා, ලුහු බැඳගෙන යන්න බෑ. හඹා නොගතෙහෙද, ඒ කියන්නේ හඹාගෙන ගියත් අල්ලගන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ පියවි ගමනින් යන්නේ, අඟුලිමාල වාත වේගයෙන් එනවා. ඒත් ගත නොහෙද, හඹාගත නොහෙද, කියන්නේ අල්ලගන්න බැරි වුණා කියන එක. එවැනි අදිෂ්ඨානයක් කළෝය භාග්‍යතුන් වහන්සේ. ඒ වගේ අදිෂ්ඨානයක් කළා භාග්‍යතුන් වහන්සේ. ඒ වගේ අදිෂ්ඨානයක් කළා. මොකද්ද? කිසේයත්. ඒක කොහොමද කියනවා නම්? කිසේයත් කියන්නේ මොකද්ද? කොහොමද කියනවා නම්? ඔන්න අදිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ කරපු අදිෂ්ඨානය මේ තියෙන්නේ. එහෙම නැත්නම් ඒකට අපි කියනවා ඉරිදි ප්‍රාතිහාර්ය. මහා පොළොව නැగి නැగి බස්නා රලසෙයින්. මහා පොළොව නැగి නැగి බස්නා රලසෙයින්. නගිනවා පල්ලට බහිනවා, නගිනවා පල්ලට බහිනවා. මෙන්න මේ වගේ ආකාරයක් කියලා හිතන්නකෝ. නැగి නැగి බස්නා රලසෙයින්, හරියට මුහුදු රැල්ල පල්ලෙහාට එනවා ආපහු උඩට යනවා, ආපහු පල්ලෙහාට එනවා ආපහු උඩට යනවා, මුහුදු රැල්ල වගේ. මෙන්න උපමාවක්. මහා පොළොව නැగి නැగి බස්නා රලසෙයින් උපමා භාවිතය ආනුප්‍රාසාත්මක ඉදුම් භාවිතයත් එක්ක. ඌහු ඇර බහා බහා සිටවයි. ඌහු කියන්නේ අඟුලිමාලව, ඇර කියන්නේ අරගෙන, බහා බහා සිටවයි. ඒ කියන්නේ මෙහෙම උඩට අරන් යනවා, පල්ලෙහාට අරන් යනවා, උඩට අරන් යනවා, පල්ලෙහාට යනවා. මොකද මේ කරලා තියෙන්නේ? ඒ තමයි පොළව හකුලවනවා. භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් පොළව හකුලවනවා, කඳු මවනවා, පල්ලම් මවනවා, කඳු මවනවා, පල්ලම් මවනවා. බුදුහාමුදුරුවෝ තැනිතලාවේ ශාන්ති ඉරියව්වෙන් වඩිද්දී දැන් බුදුහාමුදුරුවෝ ළඟට එන්න, දැන් උදාහරණයක් අපි හිතමු බුදුහාමුදුරුවෝ මෙතන කියලා. දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම හිමීට 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 යනවා. හැබැයි අඟුලිමාලට මෙහෙම කෙලින් එන්න වෙන්නේ. අඟුලිමාල මෙහෙම යනවා, මෙහෙම යනවා, මෙහෙම යනවා, මෙහෙම යනවා, මෙහෙම යනවා. ඒතර බුදුහාමුදුරු හිමීට වඩිනකොට ඒ වගේ දහස් ගුණයක් මෙයා ඇවිද ඇවිද තමයි එන්න ඕනේ. කියන්නේ ලේසි නෑ ළඟට එන්න. ඒ කඳු නගින්න තියෙනවා, පල්ලම් බහින්න තියෙනවා. වාත වේගින් දිව්වා ලං වෙන්න බැරි. ඒකයි පොළව හකුලවනවා. පොළව හකුලව හකුලව තමයි යන්නේ. ඒක තමයි අදිස්ථානය.
හරියට මුහුදු රළ වගේ නැගි නැගී බස්නා රළසෙන් ඔහු ඇර බහා බහා සිටුවයි. ඔහු ඇර ඔහු අරගෙන බහා බහා සිටුවයි කියන්නේ පල්ලම් බස්සනවා, උඩර නගනවා. බහා බහා කියන්නේ බස්සනවා, සිටුවයි කියන්නේ නැගී සිටුවනවා. ඒ කියන්නේ කඳු උඩර නගනවා පල්ලයට පස්ස. මේ වගේ හීසනක් පමණ තැන්, හීසනක් පමණ කියන්නේ ඊතලයක් විදිනවනේ. මෙහිඳන් ඊතලයක් විද්දම ගිහිල්ලා නවතින තැනක් තියෙනවනේ, කිලෝමීටරයක් තරම් හරි කියලා හිතමුකෝ. අන්නේ නවතින දුරක් ඊට වඩා විදින්න පුළුවන් ඒවා ඇති. ඊතලයක් විද්දාම යම් දුරක් තියෙනවද, අන්නේ තරම් දුර තැන් පියා යේ, අන්නේ තරම් දුර එකන් ආවා. බුදුහාමුදුරුවෝ මොකද කළේ? හරියට ඊතලයක් විද්දාම යම් දුරක් තියෙනවද, අන්නේ වගේ දුරක් අර වගේ කඳුනක් ගවමින් බස්සමින්, කඳුනක් ගවමින් බස්සමින් එකගෙන ආවා. පමණ තැන් පියා යේ. ගිය කල එහෙම ගිය ඒ තරම් දුරාවට පස්සේ බුදුහු පෙරට මහත් අංගණයක් දක්වා බුදුහාමුදුර එච්චර දුර ඇවිල්ලා වනාන්තරයේ මැද මිදුලක් මවනවා. මිදුලක් අංගණයක් කියන්නේ මිදුලක්, පෙරට කියන්නේ ඉදිරියෙන්. මහත් අංගණයක් දක්වා මිදුලක් මවා තුමුහු මැද්දේ වෙති. බුදුරජාණන් වහන්සේ ඒ මිදුලේ මැද ඉන්නේ දැන්. අංගණයක් මවල මිදුලේ මැද ඉන්නේ. හේ අන්තේ වේ. හේ කියලා කිව්වේ කවුද? අඟුලිමාල කෙළවරේ ඉන්නේ. දැන් මිදුල තියෙනවා නම් මේ මිදුල නම් මිදුලේ මැද බුදුහාමුදුරුවෝ මෙන්න මෙතන අඟුලිමාල. මිදුලේ මැද බුදුහාමුදුරුවෝ මෙතන අඟුලිමාල. දැන් මොහු හඹා ගන්මි බැලපමිණින් දිවේ. දැන් කල්පනා කරනවා දැන් මෙතන ඉඳන් මෙතනට ළඟයිනේ. ළඟයි. අඟුලිමාල කල්පනා කරනවා දැන් මොහු හඹා ගන්මි. දැන් නම් මං අල්ල ගන්නවා. ඒ බැලපමිණින් දිවේ ආපෝ වාත වේගින් යනවා. ආපෝ මොකද්ද? වාත වේගින් යනවා. බුදුහු අංගනේ කෙළවරට වෙයි. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පියවි ගමිනින් මෙන්න මේ කෙළවරට එනවා. කෙළවරට ආවා. දැන් වාත වේගින් මෙතන ඉඳන් මෙතනට දුවනවා. මෙතනට දුවනකොට මෙතනට දුවද්දී බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩම කළා. බුදුහු අංගනේ කෙළවර වෙති. බුදුරජාණන් වහන්සේ මිදුලේ කෙළවර ඉන්නේ දැන්. සොර මැද්දේ වෙති. දැන් සොර අඟුලිමාල මෙතන ඉන්නේ. අඟුලිමාල මෙතන මැද ඉන්නේ. හේ මෙතනදී ඔහු හඹා ගන්මි. අඟුලිමාල කල්පනා කරනවා මෙතන ඉඳන් ඉක්මනට ගිහිල්ලා අල්ල ගන්න ඕනේ. මෙතනදී හඹා ගන්මි වෙලවිව දිවේ වේරම්භ වාතය වගේ දුවනවා. දැන් අර වාත වේගයට වඩා වේරම්භ වාතය විශාලයි. කියන්නේ වේගෙන් හමන හුළඟ, අතිශයින් වේගෙන් හමන හුළඟ වෙලවි. වෙතනත් මේ හුළඟ මේ වාත වේගය කියලා ගත්තත් කමන්නේ. වෙලවිව දිවේ වාත වේගෙන් දුවයි. බුදුහු එහි පෙරට, බුදුරජාණන් වහන්සේ එහි පෙරට වලක් හෝ ගොඩක් හෝමවයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතන ඉඳන් මොකද කළේ? දැන් මෙහෙම කඳුනි ඉස්සල්ලා මෙහෙම ඔහොම එකක් නේ. මේවා වගේ තියෙනවා නම් තනි තලා ඔතන. හැබැයි ඊට වඩා වෙනස් එකක් මෙතන කරනවා. ඒ මොකද්ද? ඒ තමයි මේ දැන් මේක නම් පාර මෙහෙම ගිහිල්ලා මෙතනින් පල්ලටත් දානවා. වලවලුත් මවනවා. ආපහු උඩටත් එනවා. ආපහු පල්ලෙහා වල කියන්නේ මේ පල්ලෙහාත් එන්න ඕනේ. මිනිහ වලවල් ලස්සෙත් යන්න ඕනේ. ආපහු කඳනවා ගින්න. ආපහු වලවල් ලස්සෙත් යන්න ඕනේ. මෙතනට එන්න බුදුහාමුදුරු කිලෝමීටරයක් ගියා නම් අඟුලිමාලට කිලෝමීටර 20ක් විතර යන්න වෙලා. ඒකයි වලවල් ලස්ස යන්නත් ඕනි, කඳු උඩ නගින්නත් ඕනි. ඒ වගේ අදිස්ථානයක් කරන මේ වෙහෙසටපත් කරන්නේ. මොකද එකපාරට ගිහිල්ලා කිව්වා නම් ගණන් ගන්න ඇත. තනි කර වෙහෙසටපත් කරනවා. උපරිම වෙහෙසටපත් කරනවා. ඕ ගොඩක් හෝ පෙරට වලක් හෝ ගොඩක් හෝ දක්වති. මේ න්‍යායෙන් ඔහු තුන් යොදුනක් තැන්හි මෙන්න මේ ආකාරයට යොදුන් තුනක් තුන් යොදුනක් තැන්ගෙන වැඩියෝය. යොදුන් තුනක් ගෙන වැඩිය. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට අඟුලිමාල කැලේ යොදුන් තුනක් අරන් ආවා. යොදුනක් කියන්නේ කීයද? හැතැම්ම 16යි. 16 වැඩි කිරීම 3 කීයද? 16 වැඩි කිරීම 3 කීයද? හ්ම් 48ද? 48 දැන් සැතපුමක් කියන්නේ කිලෝමීටර් වලින් ගත්තොත් තුන් කාලයිනේ. කියන්නේ සැතපුම් තුන් කා සැතමු සැතපුමේ හතර කොටස් හතරකට බෙදුවොත් ඒකින් කාලවල තුනක් නේද කිලෝමීටරය. එතකොට කිලෝමීටර් ගාන බලන්න. පස්සේ මේක ගාන බලන්න කොච්චර දුර එක්කන් ඇවිල්ලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ. දැන් මේ විදිහට වෙහෙසට පත් කරවමින් එක්කන් එන්න බලන්න බුදුහාමුදුරු දමණය කරන විදිහ. අමාරු වචන ලියා ගන්න. මම මේ අමාරු වචන ලියන්න කියන්නේ නැහැ. මොකද මම මෙතන වාක්‍ය කරගෙන යන වචන ඒවා මන් තේරුම කියද්දි ලියා ගන්න.
මෙතන වැදගත් කාරණා ටික මාක් කරගන්න. ඒ කියන්නේ හා උද්ෘත. මෙතන අනුප්‍රාසාත්මක යෙදුම් භාවිතයක් හම්බුණා. ඒකත් මාක් කරගන්න. අනුප්‍රාසාත්මක යෙදුම් භාවිත. අනුප්‍රාසාත්මක යෙදුම් භාවිතය. ඊළඟට මහ පොළොව නැగి නැගී බස්නා රළසෙයි ඌ ඇරහා බහ බහ සිටයි. මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් උපමා අලංකාරය හා අනුප්‍රාසාත්මක යෙදුම් භාවිතය. කීසනක් පමණ තැන් ඊ තලයක් දුර. එතන තියෙන රූපක භාවිතයක් නේ. කීසනක් පමණ ඊ තලයක් දුර. ඊ තලයක දුර. උදාහරණ භාවිතයක් හොඳේ උදාහරණ භාවිතයක්. ඊළඟට මේ ටිකේ තියෙනවා බුදුහු පෙරට අංග මහත් අංගනයක් දක්වා තුමූ මධ්‍යේ වෙති. ඒ අන්තයේදී දැන් ඔහු අඹා ගන්මේ බැලපමණින් දිවේ බුදුහු ඒ අංගනයේ කෙළවර වෙති. සොර මධ්‍යේ වෙති. මෙන්න මෙතනට වෙනකන් ගන්නකෝ. මෙතනට වෙනකන්. එතන අවස්ථා හා සිද්ධි නිරූපණයක් තියෙනවා. එතන මෙතන අනුප්‍රාසාත්මක යෙදුම් භාවිතයේ උපමා භාවිතයේ ප්‍රසි හීසනක් පමණ තැන් එතන උදාහරණ භාවිතයේ ඉතලයක දුර උදාහරණයට ගන්නවා. ඉතලයක දුර උදාහරණයට ගන්නවා. ඊළඟට අවස්ථා හා සිද්ධි නිරූපණය. උනේ ඡේදේ කාරණා තුනක් අපි හයිලයිට් කළා. ඒ ඡේදේ ගැටලු තියෙනවද? දැන් නිබන්ධනේ කොයි හරියට වෙනකන් ලිව්වද කට්ටිය? මෙයා නම් ලියනෝ ගිම්මහයි නම් ලියනෝ වගේ මට පේනවා. ලියනෝද මන් දන්නේ. ලියනවා හාමුදුරුවනේ. අපේ අනිත් පේන කෙල්ල අනිත් කෙල්ල කවුද? දේශාන්ද? සෝරි දේශාන් දිනුජේ. මොකද්ද බන් නම? හරිද නම? දහවෙනි පිටුවට වෙනකන් දැන් කතා කළා. හොඳේ දහවෙනි පිටුවට වෙනකන් නිබන්ධනේ. දහවෙනි පිටුවට වෙනකන් එවන් නෝට් කරගන්න. හා දේශානුත් ඉන්නවා යකෝ. ඇත් මේ කොල්ලත් ඉන්නවා දේශාන්. මිනිහා දාන මම නෙවෙයි කියලා. දේශාන් කොහද? පියුමාල් නැද්ද? පියුමාල් ඉන්නවද? පියුමාලුත් මේ පන්තියේනේ. හොඳයි මරු ඈ. දේශාන් දේශාන් ඉතින් වැඩ කරනවානේ. පියුමාල්කෝ ඌ රට ගිහිල්ලත් දන්නේ නැහැ ඩිංගට. අද නැහැ. උදේ හිටියා. උදේ උදේ පාන්දර අද පන්තියක් තිබුණානේ. ඒක නම් හිටියා පිස්සු කියලා කියලා. ගිම්මානි ගිම්මානි දෙන්න හිටියා. මං ඉස්කෝලේ කට් කළාද? මේ ළමයි මේ මාසේ ළමයින්ට පන්තියක් තියෙනවනේ. මේ මාස භාගෙ ලියනවා. ඒවට හරි කවන්නෑ මුං එනවා. හරි මේ මේ ඡේදෙත් කළා. අද අපි භාෂා පොතේ පාඩමකුත් කරනවා. භාෂා පොතේ මේ ඡේදය විතරයි අද කරන්නේ මේකේ. ඊට පස්සේ භාෂා පොතේ පාඩමකට යනවා. අනේ පුතේ ඊට පස්සේ මාක් කරලා තියාගන්න. මොකද සමහර වෙලාවට මට මේ නවත්තපු තැන අමතකයි. ඊළඟ සතිය වෙනකොට තව පාඩම් කරන මේ පාඩම පන්ති තුනක උගන්වනවා. මේක මෙතකොට තැන් තුනක් මම මතක තියාගන්න ඕනි. ෆිසිකල් පන්තිවල උගන්වනවා. එතකොට මට පැටලෙනවා කොයි මොන පන්තියේ කොතනද ඉවර කළේ කියලා. එනිසා පුළුවන් නම් ඉවර වුණාම අනිවාර්යෙන් හැමෝම පොඩි ටික එකක් දාලා තියාගන්න. ඒතර ඊළඟ දවසේ මං අහපු ගමන් කියන්නේ මෙතන තමයි අපි නවත්වුවේ කියලා. ඒකයි මම අහන්නේ පටන් ගන්නකොට කොතනද නවත්තලා තියෙන්නේ කියලා. අද ඉඳන් එක හරියට කරන්න.
ඔන්න දැන් අඟුලිමාලට වෙච්චි දේ කියනවා. සොර ක්ලාන්ත විය මීයේ කෙලසිඳී ගියේ ශරීරයෙන් සේද බස්සී එකල අඟුල් මල් සොර විස්මිතව මම පූර්වයේ දිවෙන ඇතුන් ලූ බැඳ ගනිමි. ඔන්න එයාට පුදුමයි එයා ගැන. මොකද එයා කියනවා සොර ක්ලාන්ත විය. එයාට වෙච්චි දේ ඉස්සෙල්ලා කියනවා සොර ක්ලාන්ත විය. ක්ලාන්ත වුණා. කලන්ත හැදුනා කියලා කියන්නේ. දුවලා 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 හති දාලා හති දාලා ඔගේ ඇඟේ වතුර බිඳුවක් නෑ. ඔක්කොම වාෂ්ප වෙලා. දැන් හති වැටිලා ඉන්නේ. මීයේ කෙලෙසිඳී ගියේ. මොකද්ද මීයේ කියන්නේ? මීයේ කියන්නේ කටේ. කටේ කෙල හිඳිලා ගියා. කියන්නේ දිව මේ හරියට විතර ඇවිල්ලා තියෙන්නේ. මෙච්චරක් විතර දිව එන්නේ නැති එළියට. ඈ කෙ මීයේ කෙලෙසිඳී ගියේ. සිඳී ගියා ශරීරයෙන් ස්වේද බස්සේ. ශරීරයෙන් ස්වේද කියන්නේ දහඩිය. බස්සේ කියන්නේ ගලාගෙන යන. එකල අඟුල් මල් සොර. ඒ වෙලාවේ අඟුලි මාල සොර. විස්මිතව කියන්නේ පුදුමයෙන් විස්මයටපත් වෙලා මම පූර්වේ යා හිතනවා. මම පූර්වේ දිවන මම අතීතේ දිවෙන ඇතුන් ලූ බැඳ ගනිමේ. ඇතුන් ලූ බැඳගත් මම අතීතේ දුවන ඇතුන් ලූ බැඳගත්තා. කියන්නේ දුවන ඇතුන් ලූ බැඳගත්තා. ඒ කියන්නේ පස්සෙන් හඹාගෙන ගිහිල්ලා අල්ලගත්තා. අසුන් ලූ බැඳ ගනිමේ. අශ්වයන් පවා ඇල්ලුවා. රත ලූ බැඳ ගනිමේ. රත පවා ඇල්ලුවා. දිවෙන මුවන් ලූ බැඳ ගනිමේ. දුවාගෙන යන මුවන් අල්ලගත්තා. ඒ කියන්නේ නම් ආහාරයට වෙන්නේ නැති සත්තු මරාගෙන කන්නේ නැති තමයි කැලේ කන්න දෙයක්වත් නැහැ නැත්නම් මුවන් අල්ලන්නේ මොකද මොකද මුවාගෙන් ගිල්ල කවාගෙන වැඩක් තියෙනවද දිවෙන මුවන් ලුහු බඳ ගනින්නේ එතෙක් ආ එතකොට අලි මොකටද? අලි කන්නේ නැහනේ. නැහැ කොහේ මේ සේනාව නෙමේ ඇයි මං ඉතල කිව්වේ ඇත් සේනාව කියන්නේ හස්ති හස් හස්තීන් දීලා ඇත් සේනාව යවනවා මෙයාව අල්ලගන්න කියලා කොසොරයිද්දුම සැරෙන් සැරේ යවනකොට ඒ හස්තීන් එක ගිය මිනිස්සු ටික මැරෙනවා හස්තීන් වල් හස්තීන් බවට පත් වෙනවා ඒක හම්බුණා නේද අපිට මුලින් වල් හස්තීන් කියන්නේ කැලේට වෙදිච්ච හස්තීන් වෙනවා ඒතර මේ අඟුලිමාල හස්තීන්ගේ පිටිපස හඹාගෙන ගිහිල්ලා අල්ලගන්න හඹාගෙන ගිහිල්ලා අල්ලගෙන ඒකේ ඉන්න මිනිස්සු ඝාතනය කරනවා අශ්වයන් පසුපස හඹාගෙන යනවා අශ්වයන් පසුපස හඹාගෙන ගිහිල්ලා ඒ අශ්වය පිටේ ඉන්න මිනිස්සු ඝාතනය කරනවා සෙබළු මේ අඟුලිමාල අල්ලන්න මේ අවුරුදු ගානක ඉඳන් plan කරේ අවුරුදු ගානකින් නම් ඒ පස්සෙන් ගිහිල්ලා සේනාව 10 15 20 30 40 ওই විදිහට යවනවා හැබැයි එකෙක්වත් ආපහු එන්නේ නැහැ එක හස්තියෙක්වත් එක අශ්වයෙක්වත් ආපහු එන්නේ නැහැ ඇයි උන් වනාන්තරයටම යනවා ඒකයි වල් හස්තීන් කිව්වේ වල් අශ්වයන් කියලා කිව්වේ වල් කියන්නේ වලත්ත කම එහෙම නෙමෙයි එතන ඈ එතන ඒ කියන්නේ කැලේටම වෙච්ච කියන එක කැලේටම වුණා කියන එක කැලෑ සත්තු බවට පත් වුණා එතකොට දිවෙන මුවන් ලුහු බැඳ ගනිම්මේ කියන්නේ දුවගෙන යන මුවන් ලුහු බැඳ ගන්නවා කියන්නේ පස්සෙන් ගිහිල්ලා අල්ල ගන්නවා එතෙක් දු හොත් මම මේ මහණුවන් පිය ගමනින් යන්නාහු මේ ශ්‍රමණයන් වහන්සේ පියව ගමනින් ස්වභාවික ගමනින් යනවා බැලපමණින් දිවෙනුයෙම් බැලපමණින් දිවෙනුයෙම් හරියට සුරඟක වේගෙන් වාත වේගෙන් මම දුවනවා හම්බා නොගත හිමි අල්ල ගන්න බෑ හම්බා නොගත හිමි සිටයි බුදුනට සිට මහණයි කියේ හඹාගත නොහේ අල්ල ගන්න බැරි නිසා සිට නැවතුණා අඟුලි මාල මොකද කරේ නැවතුණා මේක හරියන්නේ නැහැ මේ මගුල හරියන්නේ නැහැ මෙතනින් හරිය මන් දුවන්නේ නැවතුණා නැවතිලා කියනවා බුදුනට සිට මහ නැයි කීය ඈ ශ්‍රමණේ නවතින්න කිව්වා අඟුලි මාලත් නැවතුණා නැවතිලා උට හත් ඉන්නේ දැන් දුවා ගන්න පණත් නැහැ කියනවා ශ්‍රමණේ නවතින් ශ්‍රමණේ නවතින්න කියන බුදුහු බුදුරජාන් වහන්සේ යන්නේ වෙලාවේ මම සිටියෙමි මම නැවතිලා ඉන්නේ කිව්වා. අඟුලිමාලට පුදුමයි ඈ. දැන් අඟුලිමාල නැවතිලා ඉන්නේ. බුදුහාමුදුරුව ඇවිදිනවා. බුදුහාමුදුරුව පියවි ගමනින් යනවා. අඟුලිමාල කියනවා නවතින්න ඇවිදින ගමන් කියනවා නැවතිලාලු ඉන්නේ. තෝද සිටයි. බුදුහාමුදුරුව මම නැවතිලා ඉන්නේ කියලා කියලා ඊළඟට එයාට කියනවා ඔබ නවතින්නලු. තෝද සිටයි. ඔබ නවතින්න ඔබද නවතින්න. අඟුලිමාල නැවතිලා ඉන්නේ හොඳේ. නැවතිලා ඉන්න අඟුලිමාලට කියන ඔබ නවතින්න වදාලෝ දේශනා කළා ඒ සඳ අඟුල්මාල සොර ඒ සඳ එකල අඟුලිමාල සොරා මේසෑ මහණු මේ ශ්‍රමණයන් වහන්සේ සබහු කියති මේසෑ මහණු ශ්‍රමණයන් වහ මේ ශ්‍රමණයන් වහන්සේ සබහු කියති බොරු කියනවා මේ ශ්‍රමණයන් වහන්සේ බොරු කියනවා මේ මහණ යනුවේ මේ ශ්‍රමණයන් වහන්සේ යන ගමන්ම මම සිටියෙමි කියමි තෝද සිටයි තෝද සිටයි යයි ඔබද නවතින්න කියලා කියන මේ ශ්‍රමණයන් වහන්සේ යන ගමන් නැවතිලා ඉන්නවා කියනවා නැවතිලා ඉන්න මට නවතින්න කියලා කියනවා
නවතින්න කියලා කියනවා. යම් කාරණයකින් මේ මහණ යනුවේ සිටියාය. යම් කාරණයකින් මොකක් හෝ කාරණයකින් මේ මහණ මේ ශ්‍රමණයන් යනුවේ සිටියා නම් වේද? යන ගමන් නැවතුණා වේද? බලන්න එයාගේ ප්‍රඥාව එතන. එයා හිතන මේ ශ්‍රමණයන් වහන්සේලා බොරු කියන්නේ නැහැ. අපි අහලා තියෙන ශ්‍රමණයන් වහන්සේලා බොරු කියන්නේ නැහැ කියලා. හැබැයි මේ ශ්‍රමණයන් වහන්සේ යන ගමන් නැවතුණා කියනවා. මේ යන ගමන් නැවතුණා කියන එකේ මොකක් හරි කතාවක් තියෙනවද? ඒකයි මේ කියන්නේ යනුවේ සිටියා නම් වේද? මේ යන ගමන් සිටියා කියලා කියන්නේ මොකක්ද? මම සිටියෙම් නොසිටියා නම් වේද? මම මේ නැවතිලා ඉද්දි නැවතිලා නැහැ කියන්නේ ඇයි? මම නැවතිලා ඉද්දි නැවතිලා නැහැ කියලා කියන්නේ ඇයි? බලන්න කතාව පරස්පරයිනේ නේ. බුදුහාමුදුරෝ යන ගමනින් නැවතුණා කියනවා. අඟුලිමාල නැවතිලා ඉන්න කෙනාට නවතින්න කියනවා. අඟුලිමාල කල්පනා කරනවා මේ යන ගමන් නැවතුනේ කොහොමද? නැවතිච්චිමම යන්නේ කොහොමද? බලන්න හිතපු විදිය. නිකම් පිස්සු කතාවක් කියලා පැත්තකට දැම්මේ නෑ. ඒක හිතන්න ගත්තා. මේක විමසන්න ඕනි කියලා හිතුවා. සිටියෙන් නොසිටියා නම් වේද? ඒ කාරණය පිළිවිස බැලුව මැනවයි සිතා. ඒ කාරණය විමසා බලන්න ඕනි, පිළිවිස බැලුව මැනවයි. විමසා බැලීම හොඳයි ඇයි කියලා හිතාගෙන අහන ශ්‍රමණය තෝ යන්නේ. තෝ කියලා කියන්නේ මෙතන නුඹ කියන එක. තෝ කියන එක සිංහල භාෂාවේ අතීතයේ හොඳ වචනයක්. තෝ කියන්නේ නුඹ කියන එක. නුඹ යන්නේ, නුඹ යන ගමන් සිටියෙමි. යෙහි සිටියෙමි, යෙහි සිටියෙමි. සිටිනවා වෙන්නේ කොහොමද? මා සිටියාහට, මේ නැවතිලා ඉන්න මට නොසිටියාහ. යෙහි නොසිටියා වෙන්නේ කොහොමද? මේ නැවතිලා ඉන්න මම නැවතුනේ නැත්ති කොහොමද? තෝ කිසේ සිටියේයිද? තෝ කියන්නේ නුඹ කොහොමද නැවතුනේ? මම කිසේ නොසිටියෙමිද? මම කොහොමද නැවතිලා නැත්ති කියලා පිළිවිත විමසුවා. මොනාපෝ එක තේරුම් ගන්න මම දන්නවා පැටලිලා තියෙන දැන් ඔයාලට. අන බුදුරජාණන් වහන්සේගේ පස්සේ හඹාගෙන ගිහිල්ලා දැන් දහඩිය දාලා කටේ කෙල සිඳිලා ගිහිල්ලා කලාන්ත හැදිලා මේ මිනිහා මොකද අන්තිමට කරේ? නැවතුණා. මෙතනින් එහාට මං යන්නේ නැහැ. නැවතිලා මොකද කිව්වේ? ශ්‍රමණය නවතින්න කිව්වා. බුදුහාමුදුරු තාම පියවි ගමනින් යනවා. යන ගමන් බුදුහාමුදුරු කියනවා මම නැවතිලා ඉන්නේ තෝ නැවතියන්. උඹ නැවතියන්. අඟුලිමාල කල්පනා කරා මේ නවතින්න කියන්නේ ඇයි? මං නැවතිලා ඉන්නේ. මම නැවතිච්චි මට නැවතින්න කියනවා. බුදුහාමුදුරු යන ගමන් මේ මම නැවතිලා ඉන්නේ කියනවා. අහන්න ඕනි මොකද්ද හේතුව කියලා. අහනවා ශ්‍රමණයන් වහන්ස, ඔබ යන ගමන් නැවතුනේ කොහොමද? මම නැවතිච්චි කෙනා යන්නේ කොහොමද කියලා විමසනවා. එතෙන්දී දෙන උත්තරේ තමයි අඟුලිමාලව දමණය වෙන්නේ. අඟුලිමාල කවුද කියලා හඳුන ගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ තමයි හඳුන ගන්න. එක හරිය නිකන් ඇඟ කිලිපොලා යන කතාවක්. එක හරියට රසවින්දොත් එනම් මෙතන තියෙන කතාව, මෙතන තියෙන සිදුවීම මවා ගන්න උත්සාහ කරන්න. මෙතන හයිලයිට් කරගන්න ඕනි කාරණා ටිකක් තියෙනවා. සොර ක්ලාන්ත විය අන්න එතන ඉඳන් කෙටිවැකි භාවිතයක් තියෙනවා. ඉස්සල තමුණනේ කෙටිවැකි භාවිතය. සොර ක්ලාන්ත විය මීයේ කෙලෙස දිගේ ශරීරයෙන් සේද බස්සේ කල අඟුල් මල් සොර විස්මිතව මම පූර්වයේ දිවෙන ඇතුන් ලුව බැඳ ගනිම්මේ, අසුන් ලුව බැඳ ගනිම්මේ, රත ලුව බැඳ ගනිම්මේ, දිවෙන ලුවම් බැඳ ගනිම්මේ. මෙන්න මෙතනට වෙනකන් කෙටිවැකි භාවිතය. කෙටිවැකි භාවිතයේ හා අඟුලිමාලගේ තියෙන ප්‍රබල බව, අඟුලිමාල කොයිතරම් ප්‍රබලද කියන එක අතන මතක කරලා දෙනවා. හාමුදුරුවනේ අවස්ථා සිද්ධි නිරූපණයක් ගන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්, ඒකම ගන්න පුළුවන් ඈ. අවස්ථා සිද්ධි නිරූපණය තවත් මේ පල්ලෙහත් තියෙන හොඳ කාරණා. ඔව්, එතන සම්පූර්ණ අවස්ථා සිද්ධි නිරූපණය, ඒ කියන්නේ මැවි මැවි පේනවා. ඒකම ගමුනේ. ඒ කාරණා තුනටම ගොඩක් ඕනේ නැහැ එතකොට. චරිත ලක්ෂණයක් තියෙනවා, අවස්ථා සිද්ධි නිරූපණයක් තියෙනවා, භාෂා ලක්ෂණයක් තියෙනවා, ඔක්කොම ඕකේ තියෙනවා. ඔයගේ උද්දෘතන තමයි කටපාඩම් කරගන්න. ඔයගේව කටපාඩම් කරගත්තම ලේසි වැඩේ. ඒ ඡේදෙ තේරුණාද? අනිපුතේ අමාරු වචන එහෙම ලියන්න. නිබන්ධනේ තව වැඩක් දෙනවා එතකොට. අලගේ නිබන්ධනයට යන්න. පුතේ ඔයාලට මේ සම්පූර්ණ අර්ථය පැහැදිලි කරලා තියෙනවා මේකේ. ඒකෙන් අරන් ලියන්නත් පුළුවන් ඕන නම් හදිසියෙන්. ඔයාලට වචන එහෙම අමතක වුණොත් 25 වෙනි පිටුවේ අරුත් පැහැදිලි කිරීම, ඒක සම්පූර්ණයෙන් අර්ථය තියෙනවා.
සරල අර්ථේ කතාව නිකන්වත් පෙරලා නැහැ මට පේන හැටියට. ඔය මේ මේවයි ඔයාලට සම්පූර්ණයෙන් අර්ථය තේරෙන්නේ නැති දැන් තියෙනවා නම් එකෙන් බලලා ලියන්න පුළුවන්, කතාව සම්පූර්ණයෙන් තියෙනවා. ඒක දැන් කියවන්න එපා, පස්සේ කියවන්න. මෙන්න මේකේ පුතේ පෙළගන 29 පිටුව, 29 පිටුව. පිටුවේ ඉඳන් කෙටි ප්‍රශ්න ටිකක් තියෙනවනේ. පහත පාඩවල තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථය වෙන වෙනම ලියා සම්පූර්ණ පාඨෙහිම පාඨෙහිම අදහස ලියා දක්වන්න. අනේ පුතේ මේක නම් ලබන සතියේ සුපිරියටම කරලා තියෙනනේ, මම බලනවා. මුලින්ම බලන්නේ ඕක. ඒකේ 20ට වෙනකන් කරන්න ඕනේ. කීයට වෙනකන්ද? 20ට වෙනකන්. මාක් එකක් දාගන්න. 20ට වෙනකන් කරන්න ඕනේ. කීයට වෙනකන්ද? 20ට වෙනකන් කරන්න ඕනේ. ඊළඟට 36 පිටුවේ, 36 පිටුවේ පෙළන මේවා කරපාලා පට්ට ගහනවා නැත්නම් ගෙදරට ඇවිල්ලා. 36 පිටුවේ තියෙන විචාරයක්. අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ජන ජීවිතය අඩාල වන ආකාරයත්, රාජ්‍ය පාලනය අඩාල වන ආකාරයත් අඟුලිමාල දමනය අසුරින් පැහැදිලි කරන්න. මේක අපිලිවලට තියෙන විචාරය සම්පූර්ණයෙන් ඡේද අපිලිවලට තියෙන. මොකද කරන්න ඕන? හාමුදුරුවනේ මම ඒකට විචාරයක් ලිව්වා. අලුතෙන්ම කල් ලිව්වද? ඔව් හාමුදුරුවනේ. ඒ උදාහරණ දාලා ලිව්වා. නෑ හාමුදුරුවනේ ඒක බැලුවේ නෑ, මම නිකන් ලිව්වේ. කමන්න එවන්න පුතේ කියවන. මේකේ පිළිවලට හදන්න තියෙන්නේ. මේකේ මොකද්ද කරන්න තියෙන්නේ? විචාරය මෙතන සම්පූර්ණයෙන් තියෙනවා. ඔයාලා මොකද කරන්න ඕනේ? මේක පිළිවලට හදලා මට එවන්න. බලන්න කොයිතරම් ලේසි වැඩද තියෙන්නේ කියලා. ඕකවත් කරන්න බැරි නැතිනම් තොපිලා වැඩන්නේ. ඔය වැඩ ටික කරන්න ඕනේ. දැන් වැඩ ටික මතකයිනේ. හරි, සාහිත්‍ය පොත වහන්න. අද අපි මේකේ දළදා මාලිගාව නම් පස්සේ කතා කරමු. මොකද ඒකේ වීඩියෝ එකක් තියෙනවා පෙන්නන්න. අපි යනවා දුකට කියන සීපද කතා කරන්න. සක්වාලීනි මහගම සේකරයන්ගේ කවි පන්තියක් තියෙනවා. ඒ කවි පන්තිය තමයි මේ කතා කරන්න හදන්නේ. සක්වාලීනි දුකට කියන කවි සීපද. හාමුදුරනේ ඔය කොතනද? යකෝ මේක දෙවෙනි පාඩම භාෂා පොතේ. හරි හරි හාමුදුර. දුකට කියන කවි සීපද. මොකද මේ භාෂා පොතේ පාඩම් ටිකක් කරන්න එපා. ඒ වටිනවා දැනුමට තියෙන කවි. පොතේ මේකේ යම් හැඳින්වීමට භාෂා පොතට අදාළව ලියා ගන්න ඔයාලගේ තියාගන්න පොඩි පොතක්. ලොකු පොතක් ඕනේ නැහැ, ඒකට පොඩි පොතක්. එතකොට ඔයාලට සාහිත්‍යයට එකයි ව්‍යාකරණ වලට එකයි. ව්‍යාකරණ පොතේ තාම මොකද ලියලා නැති වෙන්නේ සමහර විටනේ. මේ ව්‍යාකරණ වලට දැන් ඉස්සරහදි කෙරෙනවා. මේ භාෂා පොතත් කෙරීගෙන යනකොට මේකෙ මෙන්න මේ වැදගත් කාරණා ලියන්න පිටු 80ක් විතර පොඩි පොතක් තියාගන්න. හරි, මේකේ පොඩ හැඳින්වීම පොඩ්ඩක් බලමු. පට ගාලා පට ගාලා බලාගෙන පේනවද කට්ටියට? රමණීය හැඟීම් ගැප් වුණු රචනාවක් සාහිත්‍ය නිර්මාණයක් සේ හඳුන්වනු ලැබේ. ඔන්න සාහිත්‍ය කියන එක තව තව අර්ථකථනයක්. අපි මේ ඉස්සලා සාහිත්‍ය කියන එක අපි කියලා දීලා තියෙනවනේ. රමණීය හැඟීම් ගැප් වුණු මොන මොන හැඟීම්ද? රමණීය හැඟීම් ගැප් වුණු රචනාවක් සාහිත්‍ය නිර්මාණයක් සේ හඳුන්වනු ලැබේ. රමණීයයි කියන්නේ මොකද්ද? රමණීයයි ඒ මధుර ජවනිකා කියලා හරිනේ. රමණීය හැඟීම් ගැබ්බුණු කියන්නේ ගැබ්බෙලා තියෙන එකතු වෙලා තියෙන රචනාවක් තමයි සාහිත්‍ය නිර්මාණයක් කියලා කියන්නේ. සාහිත්‍ය නිර්මාණයක ගැබ්බෙන හැඟීම් එහි නිර්මාපකයාගේ හෙවත් නිර්මාපකයා ලස්සන වචනයක් ඈ නිර්මාපකයාගේ හෙවත් රචකයාගේ අත්දැකීම් ඇසුරෙන් උපන් ඒවා මෙන්ම රචකයා විසින් කාල්පනිකව ගොඩනගන ලද ඒවාද විය හැකිය. අනේ පුතේ මෙන්න මේ වචන වෙනම තියාගන්නකෝ ඔයාලා. ඇයිද දන්නවද? ඒතර සාහිත්‍ය විචාර කරද්දීම ඔය වගේ වචන දානකොට හරි ලස්සනයි. දැන් බලන්න මේ නිර්මාපකයා රචකයාට ඕන තව නමක් මොකද්ද? නිර්මාපකයා
රචකයාට කියන තව නමක් නිර්මාපකයා. කාල්පනිකව රචකයා විසින් කාල්පනිකව ගොඩනගාගත් ගන්නා ලද ඒවාද විය හැකිය. කාල්පනිකව ගොඩනගා ගන්නවා කියලා කියන්නේ ඒ කියන්නේ එයා කල්පනා කරලා එයා හිතලා එයාගේ චින්තනය තුල ගොඩනගා ගන්න ඒවා, කාල්පනිකව ගොඩනගා ගන්න ඒවා. අද සාහිත්‍යයනු ලියනු ලැබුවක් වුවද මනුෂ්‍යයා ලේඛනය ආරම්භ කිරීමට පෙර සිටම සාහිත්‍ය ආරම්භ වී තිබිණි. එය ශ්‍රව්‍ය මාධ්‍යයෙන් පවත්වාගෙන යනු ලැබූ අතර රස විඳීමද සිදුවේ සවන් දීමෙනි. ඒවනම් අපි කතා කරලා තියෙනවා ජන සාහිත්‍ය තුළ එහෙම. ලේඛනය ව්‍යාප්ත වූ පසුවද සවන් දීම අරමුණු කර ගනිමින් සාහිත්‍ය බිහිවිය. සවන් දී රස විඳීමේදී නිර්මාණයේ අර්ථය මෙන්ම එයින් මතුවන ශබ්දයේද වැදගත් වෙයි. පද්‍ය අර්ථය මෙන්ම ශබ්දයේද කැටි කොටගත් සාහිත්‍ය නිර්මාණයකි. අහගෙන ඉන්නේවයි අර්ථය වගේම ශබ්දෙත් හරි ලස්සනයි. ශබ්ද රසය මතු වෙන්න ඕනි. එතකොට තමයි අහගෙන ඉන්න කෙනාට රිද්මය කියල කියන්නේ තාලය කියල කියන්නේ විරිත කියල කියන්නේ. කවියක ඒව තිබුණොත් තමයි කියවන කෙනා සොරි අහගෙන ඉන්න කෙනාට ඒක ආසාහිතෙන්නේ. ඉපැරණි ගද්දේද සවන් දීම සඳහා ලියුණු බව පෙනේ. එකනි ඉපැරණි ගද්දේ චිරන්තන ගද්දේ කියල කියන්නේ බුත්සරණ දළදා සිරිත වැනි සිංහල ගද්දෙ කෘති ඊට නිදසුන් වේ. ඒව අහගෙන ඉඳලා රස විඳින ලියවිච්ච ඒවා. වින්දනයේ ලැබීම සඳහා වන නිර්මාණාත්මක සාහිත්‍යය හැරුණු විට දැනුම ලබා ගැනීම සඳහා වන සාහිත්‍යයද එදා පරිශීලනය කෙරුණේ ශ්‍රව්‍ය මාධ්‍ය වශයෙන්. ශ්‍රව්‍ය කියන්නේ අහන. මේ කවි පෙළට වස්තු වී ඇත්තේ ගැමි සමාජයක හට ගැනුණු නෑනා මස්සිනා. කවුද? නෑනා මස්සිනා ප්‍රේම සම්බන්ධයකි. නෑනා හා මස්සිනා අතර තියෙන ප්‍රේම සම්බන්ධයක් තමයි මේ කතා මේ කවි පන්තියට පාදක වෙලා තියෙන. කවි පෙළේ උපයුක්ත වචන මාලාව නෑනා මස්සිනා ප්‍රේමයට පදනම් වන ගැමි සමාජයේ උපයුක්ත කියන යොදාගෙන තියෙන භාෂාව ගැමි සමාජයේ විචිත්‍රණය කිරීමට යෝග්‍ය වීමත් ඒ ඇසුරෙන් උපදින ශබ්දාලංකාර ශබ්දා අලංකාර කියන්නේ ඒකේ තියෙන රිද්මේ අලංකාර කරපු ශබ්දේ අලංකාර කරපු දේවල් වලට කියන ශබ්දාලංකාර කියලා. ගැමි ව්‍යවහාරයට අනුකූල වීමත් මේ කවි පෙළෙහි සාර්ථකත්වයට හේතු වී තිබේ. භාෂා ලක්ෂණ අතින් සලකන කල කවි පෙළෙහි අන්තර්ගතයට ගැලපෙන බස්වහරක්. ඒ කියන්නේ කවි පෙළේ අන්තර්ගතය තියෙනවනේ, ඒකේ කතාවක් තියෙනවනේ, සිදුවීමක්. අන්න ඒකට ගැලපෙන බස්වහරක් උපයෝගී කර ගැනීමට භාෂා ව්‍යවහාරයක්. බස්වහරක් කියන්නේ භාෂා ව්‍යවහාරයක් උපයෝගී කර ගැනීම විශේෂ අවධානයට ලක් කළ යුතුය. මේ කවි පෙළේ ලියවි ඇත්තේ එලිසම සිව්පද ආකෘතියෙනි. කොහොමද ලියලා තියෙන්නේ? එලි සමය තියෙන සිව්පද ආකෘතිය. කවිවල තියෙන නිසදස් ආකෘතිය, සිව්පද ආකෘතිය ඔය විදිහට තියෙනවා. දසපද හැලී වගේ විවිධ ආකෘති තියෙනවා. ඒකෙන් සිව්පද කියන්නේ පද හතරේ ආකෘතිය. හැබැයි එලි සමය තියෙනවා. එලි සමය කියන්නේ එකම අකුරකින් පදාන්තය අවසන් වීම, පද හතරම අවසන් වීම. මාත්‍රා 17 18 19 ආදී ප්‍රමාණ වලින් යුතු පද්‍යෙහි ඇතුළත් වී තිබේ. මාත්‍රා ප්‍රමාණය කියන්නේ කවියක මාත්‍රාවක් තියෙනවා. ඒවා වලට අලංකාර එහෙම ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඕක තමයි හැඳින්වීම. ඕන් දැන් කවි ටිකට යන්න. සක්වාලීහිණි කියන එකෙන් يعني නෑනා මස්සිනා අතර තියෙන ප්‍රේම සම්බන්ධය ගැන කියවෙන. අහගෙන ඉන්න බලාගෙන ඉන්න. පිලේ පැදුර හේනට අරගෙන එනවා. එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා. රටා වියපු අත් දෙක මට සිහි වෙනවා. හිතේ දුකට එතකොට කවි කියවෙනවා. පිලේ පැදුර හේනට අරගෙන එනවා. පිල කියලා කියන්නේ ඉස්සර ගෙවල් වල ඉස්සරහා තියෙනවා ස්තෝප්පු වගේ කෑල්ලක්. ඒකට කියන්නේ පිල කියලා. ස්තෝප්පුවට තමයි කියන්නේ. එතකොට පිලේ පැදුර හේනට අරගෙන එනවා. මේ හේනට එන මිනිස්සයා පිලේ තියෙන පැදුර අරගෙන එන්නේ. එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා. ඒ පැදුර ගෙනහල්ලා මැස්සේ එලලා, ඒ කියන්නේ පැලක් තියෙනවනේ. ඒ කියන්නේ හේනක පැලක් තියෙනවා. පැල කියලා කියන්නේ විවේක ගන්න තියෙන පොඩි ගෙයක් වගේ එකක්. චූටියට හදාගත්ත එක ගහක් උඩ සමහර වෙලාවට හදන්නේ. එහෙම නැත්නම් කොහේ හරි අයිනක හදන්නේ. ඒ වගේ හදාගත්ත පැලක් තියෙනවා. ඒකේ පොඩි මැස්සක් තියෙනවා. ඒ මැස්සේ තමයි පැදුර එලන්නේ. පැදුර එලලා ඒකේ සැතපෙනවා. රටා වියපු අත් දෙක මට සිහි වෙනවා. ඒ මනුස්සයා ඒ පැදුරේ නිදාගෙන ඉන්නකොට මේ ගොවියා ඒ පැදුරේ නිදාගෙන ඉන්නකොට එයාට ඒ පැදුර වියපු කෙනාව මතක් වෙනවා. මේ රටා වියපු අත් දෙක මට සිහි වෙනවා. ඒ පැදුර වියපු, ඒ කියන්නේ ඉස්සර පැදුර වියනවානේ ඔය තල්කොල එහෙම ගෙනහල්ලා
ඒවට එක එක පොල් ඊට පස්සේ පොල් කොළ වලින් ඒ වගේ පැදුරු හදනවා. ඒ වගේ ඒකේ තියෙන රටා පැදුරේ තියෙන රටා ටික දැක්කම ඒක හදපු පැදුර වියපෝ අත් දෙක සිහි වෙනවා. හිතේ දුකට එතකොට කවි කියවෙනවා. මේ ගොවියට, මේ හේනේ ඉන්න මනුස්සයට, නැත්තම් මස්සිනාට එතකොට හිතේ දුකට කවි කියවෙන්න ගන්නවා. ඒතර පළවෙනි කවියෙන්ම අපිට තේරෙනවා මෙතන මොකක් හෝ ප්‍රශ්නයක් වෙලා. එක්කෝ නෑන නැති වෙලා, එහෙම නැත්තම් නෑන දාලා ගිහිල්ලා මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙයා දුකෙන් ඉන්නේ. හේනට එනකොට ඒ පැදුරමයි අරන් එන්නේ. ඒක දාලා මැස්සේ දාලා හරි ආදරෙන් ඒ පැදුර රැක බලා ගන්නවා. ඒ පැදුරේ තමයි සැතපෙන්නේ. ඒ පැදුර දිහා බලන හැම වෙලාවක් තුළම මෙයා දුකටපත් වෙනවා. දුකටපත් වෙන හැම වෙලාවකම එයාගේ හිතේ කවි සිතුවිලි පහළ වෙනවා. ඒ කවි තමයි මේකේ පල්ලෙහා තියෙන්නේ. හරි ලස්සනට ඒවා කියනවා. ඉර පායා ඉර අවරට ගියාදෝ, හඳ පායා හඳ අවරට ගියාදෝ, ඇඬෝ කඳුළු මුහුදට එක්ුණාදෝ, ළමා ලපටි නෑනා කොයි ගියාදෝ. ඉර පායා ඉර අවරට ගියාදෝ, ඉර පායලා ඉර බැහැගෙන ගියාද, නැගෙනහිරින් ඉර උදා වෙලා බටහිරින් බැහැගෙන ගියා. සඳ හඳ පායා හඳ අවරට ගියාදෝ, හඳ පායලා හඳත් අවරට ගිහිල්ලා. මේ මොකද්ද කියන්නේ? දවස් ගෙවීගෙන යනවා. බලන්න දවස් ගෙවීගෙන යන එක වාහ මේ උදාහරණ වලින් කිව්ව විදිහ මහගමසේකර. එයා කියනවා හඳ පායා හඳ අවරට ගියාදෝ, හඳත් පායලා හඳත් අවරට ගිහිල්ලා, ඉරත් පායලා ඉලත් ඉරත් අවරට ගිහිල්ලා. දැන් ඒතර දවල් කාලෙත් ගෙවිලා ගිහිල්ලා, රාත්‍රී කාලයත් ගෙවිලා ගිහිල්ලා, මේ විදිහට දවස් ගෙවි ගෙවි යනවා. ඇඬෝ කඳුළු මුහුදට එක්ුණාදෝ, මේ හැම දවසකම මෙයා අඬලා තියෙනවා. දවල්ටත් අඬනවා, රෑටත් අඬනවා. මේ අඬන කඳුළු මුහුදට එක්ුණාදෝ, මුහුදටවත් එක්ුණාදෝ, ළමා ලපටි නෑනා කොහෙ ගියාදෝ, ළමා ලපටි නෑනා කොහෙ ගියාදෝ. ඒ නෑන කොහෙ ගියාද? ළමා ලපටි, ළමයි කියන්නේ ළමයින්ටනේ ලපටි කියන්නේ අර මොලොක් ගතිය, එහෙම නැත්තං කුරතල් ගතිය, අන්න ඒ වගේ අදහස්. නෑනා කොහෙ ගියාද? ළමා ලපටි නෑනා කොහෙ ගියාද? අපේ නෑන නෑන කොහෙ ගියාද කියලා මෙයා ප්‍රශ්න කරනවා මෙයාගෙන්. එගොඩත් බැලිමි එගොඩත් නුඹ නැතේයා, මෙගොඩත් බැලිමි මෙගොඩත් නුඹ නැතේයා, දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතේයා, සිව්පද කියන මම තනියම පැලේයා. මෙයා කියනවා මම එගොඩත් බැලුවා එගොඩත් නුඹ නැහැ, මෙගොඩත් බැලුවා මෙගොඩත් නුඹ නැහැ, දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතේයා. මෙයා කියනවා දෙපැත් දෙගොඩම බැලුවා, හැම තැනම බැලුවා, හැබැයි ඔයාව හොයාගන්න නෑ, සිව්පද කියන මම තනියම පැලේයා. මම මේ පැලට වෙලා සිව්පද තනියෙන් කියනවා ඔබ ළඟ නෑනේ. මේ අපිට නිකන් හිතෙනවා මෙයා ආදරේ නිසා හොඳටම දුක් විඳින, ජීවිතේ පා වෙලා වගේ ඉන්න, මනසින් නිතරම තමන්ගේ නෑනව හොයන, හැබැයි නෑන ඒත් නැති. මේ එගොඩත් මෙගොඩත් බැලුව කියන්නේ ගිහිල්ලා බලන කතාව නෙමෙයි. ආගේ මනස දුවනවා, හැම තැනටම දුවනවා, කොහේ ඇතිද කොතන ඉන්නවද ඒ වගේ හිත දුවනවා. හිත දුව දුවා ඇයව හොයනවා. එගොඩ ගොඩේ උල ලේනා අඬන්නේ, මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ. යා මූසල ගතියක් ගේනවා කවිය තුළ, මූසල ගතිය ගේනවා. ඒකමද උල ලේන කියලා කියන්නේ? එයාව ඇඬුවම ගම්මුන් අතර කතාවක් තියෙන, එදාට කවුරු හරි මියනවා කියලා. ඒ කියන්නේ ඒ තරම් මූසලයි ඒ සතා අඬනකොට, අර බුදු අම්මෝ කියනවා වගේ අඬන්නේ, කෑ ගහන්නේ. එගොඩ ගොඩේ උලලේන අඬන්නේ, එගොඩ ගොඩේ උලලේන කෑ ගහනවා. මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ, මම මෙගොඩට වෙලා මේ පැත්තට වෙලා සීපද කියනවා. දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටින්නේ, දෙගොඩ හරිය ගෙවිලා කියන්නේ රාත්‍රී කාලේ උදා වෙලා, ඒ රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවෙලා දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ. දෙගොඩ ගොඩින් කොතනද නුඹ සිටින්නේ? එගොඩද මෙගොඩද ඉන්නේ? එහා පැත්තේ වා ඉන්නවද, මෙහා පැත්තේ වා ඉන්නවද? ඉතින් හොයන්නේ. සමහර වෙලාවට එක්ක මිය ගිහිල්ලා, මිය ගිය කෙනා අපි තුමා අපි කියන්නේ හොල්මනක් හරි වෙලා එනවනะ කියලා සමහර අය හිතාගෙන ඉන්නේ. කොහේ හරි ඉඳන් එයා අහගෙන ඇති, කොහේ හරි ඉඳන් එයා බලාගෙන ඇති. අර ඒ වගේ අදහස. ඒක තමයි එගොඩද ඔයා ඉන්නේ, මෙගොඩද ඔයා ඉන්නේ. ඒ වගේ ඒතර මෙතන අපිට හිතෙනවා මෙයා මැරිලා, තමන්ගේ නෑනා මැරිලා, ඒ දුකට තමයි මේ කවි කියන්නේ.
සීත කරන උඳුවප් මහා දුරුත්තේ, එකන දෙසැම්බර් මහා දෙසැම්බර් මාසේ හරි ඒ දෙසැම්බර් මාසේ ජනවාරි මාසය කියන එක. සීතල ඔහු ලන්ට මට බැරුවා සත්තේ ඒ දෙසැම්බර් මාසේ. උඳුවප් මාසේ හා දුරුතු මාස කියන්නේ එක සිංහල ක්‍රමයට. සීතල ඔහු ලන්ට මට බැරුවා සත්තේ, මට ඇත්තමයි හීතල උහුලන්න බෑ, බලන්න කටවහර යෙදුම්. බැරුවා සත්තේ කැලේ මදුරු මැසි කරදර තොර නැත්තේ, මේ කැලේ මැසි මදුරුවන්ගේ කෙලවරක් නෑ, පැලේ ගින්න විතරයි තනියට ඇත්තේ. වෙනදනම් තනියට ඔබ හිටියා, හැබැයි අද තනියට ඉන්නේ පැලේ තියෙන ගින්දර ටික විතරයි. උඹේ කරට මල් මාලා ගොතන්නට මදුමල් පිපෙනවා හේනේ වැට දිගට, උඹේ කටින් ගීසි පද අහන්නට තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට. අන්න අතීත, එයා හිත අතීතයට දුවනවා, අතීතයට දුවල අතීත සිදුවීම් ටිකක් කියනවා. උඹේ කරට මල් මාලා ගොතන්නට නෑ නැට කියන උඹේ කරට මල් මාලා දාන්න, මදුමල් පිපෙනවා හේනේ වැට දිගට, හේනේ වටේට වැටක් තියෙනවා, ඒකේ මදුමල් පිපෙනවා. එතකොට මෙයාලා අතීතේ හරි සුන්දර දේවල් කරලා තියෙනවානේ. ඒ වැටේ පිපෙන මල් ගෙනහල්ල ඒවයින් මාලයක් හදලා තමන්ගේ නෑනක ගෙලේ පළඳලා තියෙනවා. ඒ කියන්නේ ආපහු ඒක මතක් කරන්නේ, ඒකයි මතක් කරේ. උඹේ කරට මල් මාලා ගොතන්නට, උඹේ කරට මල් මාලා දාන්නේව ගොතන්න, මදු මල් පිපෙනවා හේනේ වැට දිගට, වැට දිගට මදු මල් පිපෙනවා. ඒ අතීතේ කරපු දේ මතක් වෙන්නේ. උඹේ කටින් ගීසි පද අහන්නට, ඒ විතරක් නෙමෙයි උඹේ කටින් ගීසි පද අහන්න තවමත් ගිරව් වෙනවා පෙර පුරුද්දට. පෙර පුරුද්දට, පෙර පුරුද්දට තාම ගිරව් ඇවිල්ලා මේ පැලගාව ඉන්නවා. ඒතර මේ දෙන්නම ඉස්සර පැල් රැකලා තියෙනවා, මේ දෙන්නම පැලේ ඉඳලා තියෙනවා, මේ දෙන්නම හේනේ වැඩ කරලා තියෙනවා, එකටම හිටපු ජීවත් වෙච්ච කාලයක් තිබිලා තියෙනවා. ඒ අතීතයේ තමයි මතක් වෙන්නේ. ගොඩක් ආදරයෙන් ලෙන්ගතුකමින් හිටපු අය එකපාරට වෙන් වෙලා ගියාම මැරුණම හරි අතීතයේ සිහි කර කර හරියට දුක් විඳිනවා. මේ මස්සිනත් එහෙමයි, අතීතයේ ගැන හිත හිතා දුක් විඳිනවා. යාට මතක් වෙනවා ගිරව් ඇවිල්ලා ඇයගේ මිහිරි කටහඬ අහගෙන ඉන්න විදිය, ඇයගේ ගෙලේ මල් මාලා පළඳපු විදිය මතක් වෙනවා. ඒ නිසා තමයි කියන්නේ අදත් ඔබ එනකම් බලාගෙන ඉන්නවා කියලා. අනේ ගිරවුනේ මා බස අසාපම්, බලන්න වචනේ, අනේ ගිරවුනේ යාගේ තියෙන මහා දුක් දුම්නස් එක පාට එළියට කවිය දානවා. කොහොමද? අනේ ගිරවුනේ මා බස අසාපම්, අනේ ගිරවුනේ මාගේ වචනේ අහපල්ලා, නගා සිටින තැන කොතනද සොයාපන්, නගා සිටින තැන. ඒ වචනේ බලන්නකෝ, නගා සිටින තැන කොතනද හොයාපන්, ඒ මගේ නෑන නංගි ඉන්න තැන කොතනද කියලා හොයපල්ලා ගිහිල්ලා, පැලේ තනිව මා ඉඳිතැයි කියාපන්, බොල හොයාගෙන ගිහිල්ලන්න නගාට කියපන් මම පැලේ තනියම ඉන්නේ. කටවහර යදුන් නගා කියනේම, මම පැලේ තනියම ඉන්න බව උඹලා ගිහිල්ලා කියාපන්, හිතේ දුකට නිදි නැතිවා කියාපන්, ගිහිල්ලා කියන්න මම පැලේ තනියම ඉන්නේ, හිතේ දුකට මට නිින්ද යන්නේ නෑ කියලා කියන්න කියලා ගිරවගේ අතේ පණිවිඩ යවනවා. මේ වචන බලන්න, අනේ ගිරවුනේ නගා සිටින තැන සොයාපන් කියාපන් අසාපන්, මේ ඔක්කොම කටවහර යදුම්, ගැමි යදුම්, ගැමි යදුම් පාවිච්චි කරලා අහන ශ්‍රාවකයාගේ කියවන පාඨකයාගේ හිත ඒ දුකට පත්වන විදිහට, ශෝකයට පත්වන විදිහට මහගමසේකර මේක රචනා කරලා තියෙනවා. රෑ තිස් පැයේ පැල් රැක නිදි මරන්නේ. රෑ තිස් පැයේ කියන්නේ තිස් පැය සිංහල ක්‍රමයටනේ, තිස් පැය කියලා කියන්නේ පැය. පැල් රැක නිදි මරන්නේ පාන්දරට යන්තම් ඇස පියන්නේ. මෙයා කියන මුළු රාත්‍රියේ පුරාවටම පැල් රැකලා නිදි මරනවා, උදේ පාන්දර තමයි පොඩ්ඩක් නිින්ද යන්නේ. හේනේ කඩුල්ලට ඒ පිටින් සිටින්නේ හීනෙන් ඇවිත් නෑ නාත වනන්නේ. උදේ පාන්දරම අර නිින්ද පොඩ්ඩක් නිින්ද යනවනේ, ඒ නිින්ද යන වෙලාවට යා හීනයක් දකිනවා. ඒ තමයි කඩුල්ල කියන්නේ හේනට පිවිසෙන දොරටුව. ඒ දොරටුව ළඟ ඉඳගෙන නාන නෑන අතවනනවා, හීනෙන් පේනවා. නිකන් පව් කියලා හිතෙනවානේ. උඹයි මායි අපි දෙන්නා එකතු වෙලා කැලේ කපා වල් කොටලා ගිනි තියලා, අතීතේ සිය වැව් කුරක්කම් ගොබ දැන් කළු ගැහිලා මෝරයි බණ්ඩි මද සුළඟට නැමිලා. ඒ කියන්නේ මට හිතෙන්නේ මේ ඇය මිය ගිහිලා මාස 3ක්වත් නැහැ. උඹයි මායි අපි දෙන්නා එකතු වෙලා, මේ ගොවිය කියන උඹයි මායි නෑනයි මස්තිනයි දෙන්න එකතු වෙලා කැලේ කපා වල් කොටලා ගිනි තියලා, කැපේ කැලේ කපලා වල් කොටලා ගිනි තියලා
වැවූ කුරක්කන් ගොබ දැන් කළු ගැහිලා. ඒ වවපු කුරක්කන් දැන් ටික ටික ලොකු වෙලා කළු ගැහිලා තියෙන්නේ. කියන්නේ මෝරගෙන එනවා. මෝරයි බණ්ඩි මද සුළඟට නැමිලා ඒ කරල් දැන් මෝරලා මද සුළඟට වැනෙනවා. එතකොට මේ ගොවිතැන ආරම්භ කරද්දි, හේන්මගාව ආරම්භ කරද්දි ඇය උදව්වට ඉඳලා තියෙනවා. ඇය උදව්වට ඉඳලා තියෙනවා. රන් දෑ කැති අරන් දෙන්නා දෙපස සිට බටපොතු පෙට්ටි පුරවා එක පිට එකට නෑනේ වරෙන් ඒ අස්වන් නෙලන්නට කුරහන් පැහි මොකටද නුඹ නැති දාට. දැන් කියනවා කුරහන් පැහිලා තියෙන්නේ. රන් දෑ කැති අරන් රත්තරන් දෑ කැති අරගෙන දෙන්නා දෙපස සිට දෙන්න දෙපැත්තේ ඉඳලා බටපොතු පෙට්ටි පුරවා එක පිට එකට. බටපොතු පෙට්ටි කියන්නේ බටවලින් හදපු පෙටිය, බටපතුරු වලින් හදන්න පුළුවන් ඒවා. එක පිට එක පුරවගෙන නෑනේ වරෙන් ඒ අස්වනු නෙලන්නට දෙපැත්තේ ඉඳලා ඒ කුරක්කන් අස්වනු නෙලන්න වරෙන් කියලා ආමන්ත්‍රණය කරනවා. මේ නැති කෙනෙකුට හිතින් කියන අනේ උඹත් හිටියනම් උඹත් ඉන්නවනම් කියන අදහස වගේ. කුරහන් පැහි මොකටද උඹ නැති දාට, මේකේ කුරහන් පැහිලා මොකටද උඹ නැතිනම්. ඔපනැලි යටින් පෙති ගෝමර ඉහෙන නගේ. ඔන්න ඔතනින් තමයි මතුවෙන්නේ මොකක් වෙන්නේ නැද්ද කියලා. ඇඳි සේලේ රැලි සුළඟට නටනගේ. ඔප නැලි යටින් ඔප නැල්ල කියලා කියන්නේ අර ඔසරි අඳිනකොට තියෙන රැල්ල නේද? ඔව්, මෙතන ඇඳුම් යොදන රැල්ල. ඔසරි අඳිනකොට එහෙම තියෙන. ඒ රැල්ලට තමයි ඔප නැලි කියන්නේ. ඒක ඔයාලා දන්නව, කාන්තාව කෙල්ල ගොඩක් දන්නවනේ. ඔප නැලි යටින් පෙති ගෝමර ඉහෙන නගේ. මෙයාට හමේ රෝගයක් තිබිලා තියෙනවා. පෙති ගෝමර ඉහෙන නගේ. ඒකට තමයි ඒ ලෙඩේ මොකද්ද කියලා බලමු. දාලා තියෙන පෙති ගෝමර කියන්නේ ගෝමර යනු ශරීරයේ හටගන්නා කැලල් විශේෂයකි. මේ පුස් දිලීර හේතුවෙන් හටගන්නා චර්ම රෝගයකි. ඒත් ගෝමර හටගත් ස්ත්‍රී ශරීරයේ ශෝභාවක් ඇතැයි කවියෝ පවසිත. ඒ කවියාගේ සම්මතයයි. පෙති ගෝමර තියෙන ළඟ ඇයගේ ඒ චර්ම රෝගය තිබිලා තියෙනවා. ඔපෙනෙලි යටින් පෙති ගෝමර ඉහෙන නගේ. අර රැලි අතරින් ඇයගේ හමේ තියෙන ඒ චරම රෝගී පෙති ගෝමර හැදිලා තියෙන එක පේනවා. හැබැයි ඒක අවලස්සන නෑ, ඒක ලස්සනයි කියලා කියන්නේ. ඇඳි සේලේ රැලි සුළඟට නටනගේ. ඇඳලා තියෙන සේල රෙද්දේ රැලි සුළඟට සෙලවෙනවා. බුලත් හපා හපා හප සුළඟට පිමින නගේ. මෙයා බුලත් විට කන කෙනෙක්. බුලත් විට කාලේ හපය සුළඟට විසික් කරලා දානවා. කුරහන් කපන්නට හේනට වඩින් නගේ. කියන්නේ කොහොමද? වඩින් නගේ. කුරහන් කපන්න හේනට වඩින්න නගේ කියලා කියනවා. සමහර වෙලාවට මේ රෝගේ නිසාම ඇය මිය යන්නේ නැති. හැබැයි මිය ගිහිල්ලා තාම මාස දෙක තුනක්වත් වෙන්න විදිහක් නැහැ. ඒකට හේතුව තමයි තාම කුරක්කන් කපන්න පටන් අරන් නැති නිසා. තේරුණාද ඒ ටික? අසනයි නේ කවි පන්ති. ලස්සනයිද කැතයිද? ඕන එක කීපල්ලෝ ගිම්හරි කොහමද? අපි පන්ති හොඳයිද? හොඳයි හාමුදුරුවනේ. ඔබට ඉතින් ඕන එකක් හොඳයි. කෝ කවුද මේ? දේශාන්ට කොහොමද? ලස්සනයි නේ ඇත්තටම. මට නම් ලස්සනයි. මත් හරි ආසාවෙන් ඒක විස්තර කළේ. ඒ කියන්නේ ඒක මමත් මේ විස්තර කරන වෙලාවේ වින්දා. ඔයාලා වින්දද කියලා දන්නේ නැහැ. කවි පන්ති මම වින්දා. ඔයාලත් කවි පන්ති වින්දද? කවියාගේ සිතට දුක දැනෙන කුමක් නිසාද? නෑනා පිළිබඳ මතකයට නම් වෙන සිද්ධි ලෙස කවියා දක්වා ඇත්තේ මොනවාද? ළමා ලපිට නෑනා යන යෙදුමින් ධ්වනිත වන්නේ කුමක්ද? මෙතන ළමා ලපිට නෑනා කියන්නේ හුරතල් කියන එක. එතන ධ්වනිත කරන්නේ ළමා ලපිට, ඒ කියන්නේ ළමයින් ඉන්න කෙනා නෙමෙයි. හරි, හුරතල් ආදරණීය කියන අදහස තමයි ධ්වනිත කරන්නේ. පොඩි එකෙක් වගේ. ඒ නෑනන් පොඩි එකෙක් වගේ. අර සමහර අය එහෙම කියනවනේ, චූටි එකෙක් වගේ. මේ කතකයා සහ ඔහුගේ නෑනා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ජීවිතයේ ගත කළ බව ප්‍රකාශන පද්‍ය කුමක්ද? නෑනාගේ කෙලිලොල් ජීවිතය පිළිබඳ හැඟීම් ඉස්මතු කරන දක්වන පද්‍ය පාඨය පුටා දක්වන්න. ඒව නිකන් ඉන්න ගම මේව ලියන්න ඕනේ. මේ විභාගයට ලොකුට අදාළ වෙන්නේ නැහැ, උනාට ලියන්න. මේ සමාන පද එහෙම නම් ලියන්න මොණි. මේව අතාරින්න එපා. එච්චරයි ඒක. ඔන්න මේ පාඩම ඉවරයි. පාඩමකුත් කතා කළා භාෂා පොතේ. අභ්‍යාසෙම නිකන් වෙලාවත් ඉවරයි ඉතින් ඈ. එහෙනම් ඉතින් ලබන සතිය හමුවෙමු. ලබන සතියේ සුපුරුදු වේලාවටම ආපහු. මේ වෙලාව වෙනස් කරන්නේ නැහැ. මේ වෙලාව තමයි දිගටම යනයි. සිකුරාද දාන්නේ.
වැඩන්නේ දවස් දෙකක් දාලා තේරුමන්නේ. මේ අලුත් කණ්ඩායමක් පටන් ගත්තොත් එදාට පටන් ගන්නවා. දැනට මේ කණ්ඩායම විතරනේ යන්නේ. එහෙනම් අවසන් කරන්න. මොකද තව පාඩමක් කරමුද දේශා? දේශාන් රණතුංග. නිදිමතේද මන්දා? 10ට ළඟයි. ගිම්මහයි නිදිමතේද? නෑ හාමුදුරුවනේ, එහෙනම් 12 විතර එනකම් පුළුවන් නේ. පුළුවන් හාමුදුරුවනේ. ඇති ඇති අතර ඇති. හරි එහෙනම් මේ ලබන සතියේ වෙලාවට එන්න. එහෙනම් අනේ පුතේ වැඩ ටික මතකයි නේ, අයි මතක් කරන්න ඕනේද? ඔයාලා නෝට්බුක් එකක් ගෙදර තියාගන්න, වැඩ ලියාගන්න. අමතක කරන්න එපා, ලියලා එවන්න. මම බලනවා කලාතුරකින් තමයි බැරි වෙන්නේ. ලියලා එවන්න ওই વિચાર ටික, එහෙමනම් ලස්සනට ලියලා එවන්න ඕනි. අපි ඒවයි ලකුණු දෙනවා, ලකුණු දෙනවා. පැවරුම් එහෙම එවන්න නැත්නම් අයින් කරලා දානවා. මම දැන් අර මැසේජ් එකක් දාලා දෙනවා, දකින්න ඇතිනේ. පැවරුම් කරන්නේ නැති ඔක්කොම අපි අයින් කරනවා. ඒකට හේතුව තමයි, මොකද පැවරුම් කරන්නේ නැතුව අපරාධي අම්මලා තාත්තලා සල්ලි වියදම් කරගෙන මේ පන්ති වෙනවා, පන්ති වල වැඩ කරන්නේ නැහැ වුණා. ඒ නිසා මේකත් මතක තියාගන්න, පැවරුම් කළ යුතුමයි. පැවරුම් නැත්තම් ඉතින් පන්තියෙන් එළියේ, සූම් එකේ එළියේ. හරි පුතේ, එහෙනම් අවසන් කරනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ආපහු ලබන සතිය හැමෝටම සරණයි.